मंदिर सिलबस कुमारी कौर वरी क्लास क्लास अरे बृहस्पति रिकॉर्डिंगी उपकरण धारा ऊष्मक उपकरण पाचिकरण मेघ मुदुना विशेष उष्ण विशाल धारा उष्णगा विशाल उसा विशाल उपकरण निर्माण प्रधान द्रव्य प्रधान द्रव्य हिमटाइट विशाल नौका उपकरण गडोल
යකඩ ලබා ගන්න පුළුවන් ඊට පස්සේ මෙතන චුට්ටක් ඉලින් මෙයාගේ තියෙන ලෝ බොර ටික ඉවත් වෙනවා හරි මෙයාගේ ලෝ බොර ඉවත් වෙනවා හරි යකඩ ලබා ගන්න පුළුවන් ලෝ බොර ඉවත් වෙනවා නම් ලෝ බොර කියන්නේ මොනවද ලෝ බොර කියන්නේ මොනවද කියලා ඔයාලට මතක ඇති සකුණි මොනවද සකුණි මේ ලෝ බොර කියලා කිව්වේ අපි लोबर की जाति देखा क्यों अरे कैल्शियम सिलिकेट आई कैल्शियम एलुमिनेट हरि कैल्शियम सिलिकेट आई कैल्शियम एलुमिनेट हरि ऐसा मेतनी तो लोबर की यकड मेके यकड निस्सारने पे मेतनी यकड මෙතනින් තමයි ෆෙරස් අපිට එළියට ගන්න පුළුවන්. එහෙනම් මෙතනින් ෆෙරස් එළියටදී මෙතනින් ඔය කෙපු කැල්සියම් සිලිකේට් සහ කැල්සියම් ඇලුමිනේට්. හරි. කැල්සියම් සිලිකේට් සහ ඊට පස්සේ කැල්සියම් ඇලුමිනේට් කියනවා. නේ? කැල්සියම් ඇලුමිනේට්. හරි. කැල්සියම් ඇලුමිනේට් කියන ඒවා මෙතනින් එළියට ගන්න පුළුවන්. හරි. මේ තමයි ලෝබර මේ තමයි යකඩ ඊට පස්සේ මෙන්න මෙයාට තාපයේ සපේන තැන් දෙක නේද තාපයේ සපේන නල දෙක තමයි මෙතනින් තියෙන්නේ තාපයේ නැත්තම් රත් වෙච්ච වාතය මෙයාට ලබා දෙන්නේ මෙන්න මෙතනින් තියෙන නල දෙක හයි එතනින් ඇතුළට ඉතල ගෙවුවා මෙතනින් එළියට ඉතල ගෙවුවා මෙතනින් තමයි අමුද්‍රව්‍ය දාන්නේ යන් ඕක තමයි අපි ඔය කතා කරපු ඊ කතා කරපු ධාරා ඌෂ්මක එතකොට ඔයාලට මතක ඇති සිලිකන් ඩයොක්සයිඩ් නේද ඊට පස්සේ සිලිකන් ඩයොක්සයිඩ් සහ ඊට පස්සේ ඇලුමිනියම් ඔක්සයිඩ් කියන මේ සිලිකන් ඩයොක්සයිඩුයි ඇලුමිනියම් ඔක්සයිඩුයි කියන්නේ මොනවද වර්ග දෙක එහෙම නැත්නම් සංයෝග දෙක නිර්මාණය වෙනවා මේකේ. එතකොට අපි අර දාපු මේ කුණුගල් නැත්නම් ලයිම් දාලා එයාව වියෝජනය කරලා හදාගත්ත කාබන් කැල්සියම් ඔක්සයිඩ් නේද? කැල්සියම් ඔක්සයිඩ් හම්බුනානේ මෙයාගේ. මේ කැල්සියම් ඔක්සයිඩ් අර ඇලුමිනා සහ සිලිකන් ඩයොක්සයිඩ් එක්කලා එකතු වෙලා තමයි මේ ලෝබර නිර්මාණය කරේ. හරි. එතකොට ඕක ඊයේ පාඩම අවධානයෙන් අහන් ඉඳලා දැන් මේ කියපු ටික තේරුණා. මේක තමයි මෙයාගේ ෂෝට් නෝට් එක. ඊට පස්සේ අපි සමීකරණ පහක් ගැන කතා කළා. මම මේ සමීකරණ පහ ආයි මතක් කරන්නේ නැහැ. හරි. දැන් මොනවා හරි ප්‍රශ්න තියෙනවද ඕක ගැන? මොනවා හරි ප්‍රශ්න තියෙනවද? දැන් අරෝෂා ඊයේ නෑනේ. අරෝෂට මොනවා හරි අපහැදිලි තැනක් තියෙනවද අරෝෂා? දැන් මොකද මේක 10 වසරේ පාඩමක්. හැබැයි ටිකක් වැදගත් පාඩමක්. प्रश्न अभी वायु आसन्न वर्तमान दिस्पाटम प्रश्न पत्र साश्न हंड හරි එහෙනම් ඔච්චරයි ඔය ධාරා උෂ්ණකී කතාව ඊට පස්සේ දිනවා රත්තරන් නිස්සාරණී කියලා පොඩි කොටසක් නේ රත්තරන් නිස්සාරණී කියලා රත්තරන් නිස්සාරණී යටතේ ගොඩක් දේවල් කතා කරන්න නැහැ මොකද රත්තරන් කියන්නේ දැන් යකඩ නම් අපි දන්නවා හීමටයින් විදියට නේද නැත්තම් මේ විදියට නේ මේ විදියට තමයි තියෙන්නේ ස්වභාවයෙන් ගද්දි ඈ අපි අපස් විදියට ගද්දි මේ විදියට තමයි තියෙන්නේ හැබැයි රත්තරන් එහෙම නැහැ රත්තරන් ස්වභාවයේ ස්වභාවිකවම රත්තරන් විදියට තියෙනවා ඒ නිසා අපිට පාසුවෙන්ම රත්තරන් ගැරීම මගින් වගේ භෞතික වෙන් කිරීමේ ක්‍රම මගින් වෙන් කරගන්න හැකියාව තියෙනවා හරි රත්තරන් එහෙනම් භෞතික ක්‍රම මගින් වෙන් කරගන්න පුළුවන් හැබැයි මෙතනදී අපි අර කියපු යකඩ නිස්සාරණදි කරේ රසායනික ක්‍රමයක් මගින් තමයි යකඩ වෙන් කරගත්තේ හැබැයි රත්තරන් පුතේ භෞතිකව අපිට වෙන් කරගන්න පුළුවන් එහෙනම් ඔයාලා දන්නවා දැන් ඔය අවිසාවෙල්ල කිට්ටෝ සීතාවගේ ගඟ තියෙනවා ඔය සීතාවගේ ගඟේ රත්තරන් තියෙනවා සීතාවගේ රත්තරන් තියෙනවා එතකොට ගෙවල්වල ඉන්න කට්ටිය උනත් හවසට මොකද කරන්නේ හවසට උදේට සමහරක් කට්ටිය කියන්නේ යාලා වෘත්තියක් නෙමෙයි යාලා සාමාන්‍ය ආදායම් මාර්ගයක් විදියට යාලා ගෙවල්වල තියෙන ඔය කොරහා නෑබිලි වගේ උපකරණ ගෙනල්ලා ගඟේ රත්තරන් ගරනවා හරි චූටි රත්තරන් පොඩි ස්පටික රත්තරන් තියෙන්නේ වයින ඊට පස්සේ ලංකාව එහෙමනේ හම්බෙන්නේ හැබැයි ලෝකේ සමහරක් රටවල් තියෙනවා යාලගේ විශාල රත්තරන් ආකර තියෙන්නේ රත්තරන් ආකර එතකොට ඒ වගේ විශාල ප්‍රමාණයේ රත්තරන් කොටස් හොයා ගන්න පුළුවන් දැන් මැණික් ගරලා වෙන් කර ගන්නවා වගේ රත්තරනුත් වෙන් කර ගන්න පුළුවන් එහෙනම් මැණික් ගරලා වෙන් කර ගන්න පුළුවන් හේතුව තමයි මැණික් ගල් වල ඝනත්වය අනෙක් ගල් වල ඝනත්වයට වඩා වැඩි එහෙනම් මොනවා හරි
විවිධ ඝනත්වයන් තියෙන ද්‍රව්‍ය ටික මික්ස්ටර් කරලා තිබ්බොත් මොකද වෙන්නේ ඝනත්වයේ වැඩි ද්‍රව්‍ය ඒ ද්‍රව්‍ය ඇතුලෙන් ඇතුළටම යනවා යටටම යනවා එහෙනම් මැණිකුත් එහෙමනේ මැණික් ගලේ ඝනත්වයේ වැඩි නිසා අර අනෙක් ගල් අතර මැණික් ගල පහළට යනවා හරි වට්ටියේ පහළ හරියේ තමයි එහෙනම් මැණික් ගල් දැම්පත් වෙන්නේ ඒ වගේ රත්තරණුත් මොකද වෙන්නේ එයත් පහළට ගමන් කරනවා හේතුව රත්තරන් වලත් ඝනත්වය අධිකයි ඝනත්වයේ අධික ලෝහයක් තමයි රත්තරන් කියන්නේ හරි එහෙනම් තරුවක් දාලා ලියා ගන්න හරි නෝට් එක ලියන්නේ ආ මොරොන්තොට ක්ලාස් එකේ පොතේම ලියන්න එපා හරිද ඒකේ දැන් ඉලෙක්ට්‍රොනික නෝට් එක ලියන්න තියෙනවනේ අපිට එතකොට ඕක වෙනම ලියා ගන්න වෙනම පොතක් ගන්න නම් එපා ඕක අවසාන පිටු ටිකක හරි නැත්නම් වෙනම හාෆ් ෂීට් අරගෙන හරි ඔන්ලයින් ක්ලාස් එකේ ඒවා වෙනම තියා ගන්න හේතුව මේ අපි ඔන්ලයින් ක්ලාස් එකේ දැන් 10 වසරේ පාඩම් ටිකක් තමයි අපි ඉවර කරගන්න හදන්නේ ඒ නිසා මේ එතකොට අපරාදේ ආපහු අලුතෙන් පොත් තරම් පොත් නාස්ති කරගන්න එපා වලා වෙනම නෝට් එක තියා ගන්න කොහේ හරි ඈ දැන් කියන්නේ තව චුට්ට දවසක් තියෙන නිසා ඔය නැති වෙන්නේ නැහැ සා ඕවා පන්ති අරන් එන නෝට් නෙමෙයි කියන්නේ ඔය පොත පන්ති අරන් එන්න ඕනේ නැහැ ඔන්ලයින් ක්ලාස් එකේ කියන්නේ ඉඳා වෙනම තියාගන්න හරි ආ එතකොට පොඩ්ඩක් අපි රත්තරන් කතන්දරේ චුට්ටි නෝට් කැල්ලක් දාගමු කියන්නේ මේකේ ලොකුවට නෝට් දෙන්නේ නැහැ හරි නෝට් දෙන්නේ නැහැ කමක් නැහැ උනාට රන් ලෝකේ නිස්සාරණ කියලා දාගන්න පොඩි මාතෘකා කැල්ලක් පුංචි කරුණු දෙකක් විතර එකක් දෙකක් අපි තරු දෙකක් දාලා ලියාගමු හරි රන් ලෝකේ නිස්සාරණ රන් ලෝහය නිස්සාරණය. හරි. එතකොට මේ අර රත්තරන් කියන ලෝහය දැන් සාමාන්‍යයෙන් ඉතාමත් ඈත අතීතයක් තියෙන ලෝහයක්. හරි. ඒ කියන්නේ යාගේ දිස්මය ඔය වගේ දේවල් එක්ක දැන් මැණික් ගලක් උනත් යාගේ වටිනාකම වැඩි වෙන්නේ යාගේ දිස්මය. ඒ කියන්නේ ලස්සන ඔය වගේ කාරණා නිසා සමහර වෙලාවට ඒ මැණික් වලින් කිසිම ප්‍රයෝජනයක් ගන්න එයාලා ආභරණ විදිහට නැත්තම් ලස්සරට තියන්න තමයි මිලදී ගන්න ඉතාමත් අධික මුදල් වලට ඉතාමත් අධික ගණන් වලට එතකොට මේ අනිත් එක ඔය රත්තරන් ලෝහය ගැන කතා කරද්දී මතක් වෙනවා අර මනි හයිස්ට් අර මේ ළඟදී දැන් අන්තිමට දැන් ගිය සතිය වගේ ආවේ TV සීරීස් එකේ ගෙවරුණා ඔයාලා බලලා තියෙනවා නම් මනි හයිස්ට් නැත්තම් බලන්න විභාගය වෙනලා හරි ලස්සරයි ඒකේ රත්තරන් මංකොල්ල ගන්න සිද්ධියක් තියෙන අන්තිමට හොරු සෙට් එක හරි එතකොට මේ රන් අඩංගු ලෝපස් රන් අඩංගු ලෝපස් ගැරීමෙන් 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 රන් වෙන් කළගත හැක රන් වෙන් කරගත හැක. රත්තරන් වෙන් කරගත හැක. රත්තරන් අඩංගු ලෝපස ගරලා තමයි රත්තරන් වෙන් කරගන්නේ. හරි. තවත් ක්‍රමයක්. ඔයාලට මතකද දන්නේ නැහැ. අපි 11 වසරේ මිශ්‍ර පාඩමේදී කිව්වා රත්තරන් කියන ලෝහය දිය වෙනවා මොන වගේද? රස දියවල දිය වෙනවා රත්තරන් නේ. රත්තරන් රස දියවල දිය වෙනවා. එතකොට අපි 9 වසරේදීත් ඉගෙන ගන්නවා මේක. මොනවද පදාර්ථයේ අසන්තත ස්වභාවය කියලා. හරි ඒ කියන්නේ පදාර්ථයේ අංශ වලින් සකස් වෙලා තිනවා ඒ අංශ අතර ඉඩකඩ තියෙනවා හරි ආ එතකොට ඒ යටතේ අපි ඉගෙන ගත්තා රත්තරන් වින මේ රස දියවල දිය වෙනවා කියලා හරි හරි එතකොට රස දියවල රත්තරන් ටිකක් දිය කරගත්තා ඊට පස්සේ අපිට පුළුවන් ඔක වාෂ්ප කරන්න එන රත් කරන්න. එතකොට රසදිය ටික වාෂ්පෙලා යනවා රත්තරන් ටික ඉතුරු වෙනවා. එහෙනම් ওই රත්තරන් වෙන් කරගන්න පුළුවන් තවත් ක්‍රමයක් රසදිය වල දිය කරලා. හරි. ඒකත් හැබැයි භෞතික ක්‍රමයක් රසායනික කියන්නේ අපිට පුළුවන් ක්‍රමයක්. හරි. වාෂ්පීකරණය කළා වෙන් කරගන්නත් පුළුවන්. මෙතනදී ලියන්නේ අපි ගැරීම ගැන විතරයි. හරි. අර විදිහට වෙන් කරගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඔයාලා දන්නවා රසදිය තියෙන තැනක අපි රත්තරන් තියන්නෙත් නැහැ. හේතුව තමයි දැන් රසදිය ගොඩකට රත්තරන් ආභරණයක් ගන්නොත් මේ රසදිය රත්තරන් ආභරණ තුලට යනවා. හරි. හේතුව රසදිය රත්තරන් විදිය වෙනවනේ.
එතකොට ඒ ආවරණයෙන් ගන්න දෙයක් නෑ ආවරණේ ප්‍රයෝජනේ ඉවරයි එතන ආවරණේ විනාශයි හරි එතකොට ආපහු ඕන නම් ආවරණේ දිය කරලා අලුතෙන් හදන්න තමයි වෙන්නේ කොහොම හරි එහෙනම් මෙතෙන්දී නම් ගැරීම මගෙන් තමයි වෙන් කරගන්නේ ඊට පස්සේ තරුවක් දාල යන්න ඊට පස්සේ තරුවක් දාල යන්න ඒ අණුව ඒ අණුව ඒ අණුව රත්රන් ඒ අණුව රත්රන් ඒ අණුව රත්රන් භෞතික ක්‍රම මගින් භෞතික ක්‍රම මගින් භෞතික ක්‍රම මගින් වෙන් කරගන්නා ලෝහයක් වන අතර වෙන් කරගන්නා ලෝහයක් වන අතර වෙන් කරගන්නා ලෝහයක් වන අතර එම වෙන් කරගන්නා රන් නැත්නම් එම වෙන් කරගන්නා රත්තරන් එම වෙන් කරගන්නා රත්තරන් තවදුරටත් තවදුරටත් සංශුද්ධ කර තවදුරටත් සංශුද්ධ කර තවදුරටත් සංශුද්ධ කර භාවිතයට ගනි භාවිතයට ගනි තවදුරටත් සංශුද්ධ කර භාවිතයට ගනි හරි සංශුද්ධ කරනවා කියන්නේ පිරිසිදු කරනවා කියන එක නතරන් අරගෙන ඒවා පිරිසිදු කරනවා එතකොට අර විදියට රසදියේ දිය කළා අරගත්තා නම් ගොඩක් කියලා පිරිසිදු කරන්න තරම් දෙයක් නැහැ හේතුව දැන් හිතන්නකෝ රත්තරණුයි වැලී පසුයි ඔක්කොම කලවම් වෙලා තියෙනවා අපි රසදියේවල දිය කරනවා එතකොට රසදියේ දිය වෙන්නේ රත්තරන් විතරයි වැලී පස් රසදියේ දිය වෙන්නේ නැහැ එහෙනම් අර ටික විතරක් ඒ කියන්නේ අර ද්‍රාවණය විතරක් පෙරාගෙන වාෂ්ප කළා අයින් කරාට පස්සේ මේ රසදිය ටික ඉතුරු වෙන්නේ රත්තරන් විතරයි හැබැයි මෙතන ගර්ලා වෙන් කරගද්දී පොඩි පොඩි වෙනත් මොනවාරි පස් අංශු හරි තවත් ලෝහ වර්ග තිබ්බොත් මොන හරි ඒවා හරි අපද්‍රව්‍ය තියෙන්න පුළුවන්. එතකොට ඒ අපද්‍රව්‍ය අයින් කළා සංශුද්ධ කරනවා කියන්නේ පිරිසිදු කරගන්න. හරි. එහෙනම් ඔච්චරයි ඔය රත්තරන් සහ යකඩ නිස්සාරණ යටතේ කතා කරන්න තියෙන මොන හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න කියලා ආයි මතක් කරනවා. ඒ අතරේ අපි යනවා අලුත් මාතෘකාවට සහ මේ පාඩමේ අවසාන කොටසට මේ කොටස අද ඉවර කරනවා. මොකක්ද? වායු පිළියෙල කිරීම. ලියාගන්න මාතෘකාව. වායු පිළියෙල කිරීම. वायु पिलियल की वायु पिलियल की प्रधान सह मे वायु पिलियल की गुण भावित वायु विशेष लक्षण मनोद सह ये वायु पावित करानी मनोट हरी अब मेतन कथागर तीन वायु वर्ग तुनाज हरि वायु वर्ग तुनाजाई हाइड्रोजन अनेकतम ऑक्सीजन अनेकतम अभी कार्बन डाइऑक्साइड हरी हाइड्रोजन ऑक्सीजन कार्बन डाइऑक्साइड है ना मित्रों ये हाइड्रोजन सा ऑक्सीजन क्या ने मूल द्रव्य देखा कार्बन डाइऑक्साइड क्या ने साथ दिया हरी वो है हमें डंग डाला वो क्या ने बोला गया नहीं क्या ने हाइड्रोजन क्या ने मगर देखो डंग डाला क्या ने बोला गया नहीं आए का मूल द्रव्य ऑक्सीजन क्या ने मूल द्रव्य इधर पास से कार्बन डाइऑक्साइड क्या ने संयोग है इधर पास से मैं हाइड्रोजन सा ऑक्सीजन पावती ने स्वभाव परमाणु विधि ने मैं परमाणु विधि ने मैं यार अणु विधि ने क्या ने हाइड्रोजन ना हाइड्रोजन अणु देखा सहसंज बंधन कदाइन तमें हाइड्रोजन वायु हदेला ऑक्सीजन ऑक्सीजन अणु देखा एक ऑक्सीजन परमाणु देखा एक सहसंज बंधन कदाइन तमें हदेला कार्बन डाइऑक्साइड की लेकिन ना कार्बन सा ऑक्सीजन कार्बन अणु ऑक्सीजन अणु देखा एक तमें कार्बन डाइऑक्साइड हदेला इट पास अभी कार्बन अणुअक्सा एक ऑक्सीजन अणुअक् कार्बन डाइऑक्साइड की मे कार्बन मोनोक्साइड किया कार्बन अणु कोई ऑक्सीजन अणु देख कोई थी एक दिन कार्बन डाइऑक्साइड किया ने कार्बन अणु कोई ऑक्सीजन अणु एक की थी एक दिन अभी किया ने कार्बन मोनोक्साइड किया ये वाके अभी मैं जन देवाल दान लो हाँ ये ऑक्सीजन अणु देखा थी परमाणु देखा थी दिन अभी किया ने ऑक्सीजन किया ऑक्सीजन परमाणु तो नाक्ति बंद अभी किया ने ओसोन किया ऑक्सीजन तारी परमाणु वक्ति बंद अभी किया ने परमाणु को ऑक्सीजन किया हरि ये वाके हाइड्रोजन ना ගොඩක් වෙලාවට හොම්ම තමයි තියෙන්නේ. හරි. එතකොට මේ වායුන් තුන, ඔය වායුන් තුනනේ තියෙන්නේ එතකොට. මේ වගේ අපි බෙදාගත්තොත් එතකොට අපේ ඉගෙන ගැනීම පහසුව සඳහා හරි. එහෙනම් අපි මෙතන දාගමු. හයිඩ්‍රජන්.
මෙතන දාගමු ඔක්සිජන් මෙතන දාගමු කාබන් ඩයොක්සයිඩ් මුලින්ම ෂෝට් නෝට් එක දීලා පස්සේ තමයි ලොග් නෝට් එක දෙන්නේ හරි එතකොට මේ හයිඩ්‍රජන් වායුව නිර්මාණය කරගන්න විද්‍යාගාරදී සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ සින්ක් ඊට පස්සේ මැග්නීසියම් වගේ ලෝහ කැබල ටිකක් අරගෙන එයාව මිශ්‍ර කරනවා මොනවත් එක්ක කරන්නේ මිශ්‍ර කරනවා පුතේ තනුක හයිඩ්‍රෝක්ලෝරික් අම්ලයත් එක්ක අපි දන්නවා එනම් හයිඩ්‍රෝක්ලෝරික් අම්ලයට නේද අර අම්ල සහ ලෝහ අතර ප්‍රතික්‍රියාව කියලා මේ පාඩමේ කොටසක් ඉගෙන ගත්තනේ ඒකෙදී අපි දන්නවා මේ හයිඩ්‍රෝක්ලෝරික් අම්ලයට සින්ක් සහ සින්කෝ මැග්නීසියම් දැම්මොත් එහෙම මොකද වෙන්නේ හයිඩ්‍රජන් වායුව පිට වෙනවා හරි හයිඩ්‍රජන් වායුව පිට වෙනවා කියලා එහෙනම් අපි උදාහරණයක් අපි සින්ක් කැබල්ලක් දාලා බලමු සින්ක් කැබල්ල එහෙනම් සින්ක් දානවා හයිඩ්‍රෝක්ලෝරික් වලට හරි මම ඊටු පෙළේ යටින් ලියනවා හරි එතකොට හදනවා පුතේ සින්ක් ක්ලෝරයිඩ් සහ ඊට පස්සේ සින්ක් ක්ලෝරයිඩ් එක්කලා හදනවා හයිඩ්‍රජන් වායුව හරි ඔන්න ඕක තමයි වෙන්නේ ෂෝට් නෝට් එකක් දා ගන්නවා ඕක තමයි ඔයාලගේ ෂෝට් නෝට් එක වෙන්නත් ඕනේ එතකොට මෙතන හරි මෙතන දැන් තුලිත නැහැනේ තුලිත කරගන්නත් පුළුවන් අපිට අවශ්‍ය නම් මෙයාව එනම් මෙතන දෙකී ලක්කමක් දාගත්තම මෙයාව නිකම්ම තුලිත වෙනවා හරි තුලිත වෙනවා उपकरण वायु මේවා කලවම් වෙන්න එක තමයි හදලා. එතකොට කොහොම හරි මේව අන්තිමට එකතු කරගන්නේ. එකතු කරගන්න ක්‍රමයට කියන නම අපි දැනගන්න අවශ්‍යයි. හරි. ක්‍රමයට කියන නම දැනගන්න අවශ්‍යයි. එහෙනම් වාතයේ යටිකුරු විස්ථාපනය. ඔයාලා කියන්න. හරි. වාතයේ යටිකුරු විස්ථාපනය. හරි. යටිකුරු විස්ථාපනය. එහෙනම් මොකක්ද මේ යටිකුරු විස්ථාපනය කියන්නේ? අපි හිතමු මේ වගේනේ වායු සරාව කියන්නේ. හරි. මේ වායු සරාවටනේ බටයක් මෙහෙම දාලා තියෙන්නේ මේ වාතයන විසර්ජනලෙන් ගන්න බටේ මෙහෙම මේක ඇතුළට දාලා තියෙන්නේ හරි ආ එතකොට පුතේ මේ හයිඩ්‍රජන් කියන වායුව ඝනත්වයෙන් අඩුයි අනිත් වායුවට වඩා හරි හයිඩ්‍රජන් ඝනත්වයෙන් අඩුයි අනිකුත් වායුවට වඩා ඒ නිසා මේ වායු සරාවේ වායු වර්ග තියෙනවනේ ඒ වායු වර්ග තියෙද්දි මේකට හයිඩ්‍රජන් දෙද්දි හයිඩ්‍රජන් මේකට දෙද්දි හයිඩ්‍රජන් වායුව මේක ඉහළට නැගෙනවා ඊට පස්සේ මේ තියෙන ඉඩකඩ හයිඩ්‍රජන් අත්පත් කරගන්න අතරේ අනිකුත් වායුවන් මේකෙන් එළියට යනවා. හරි. එතකොට ওই විදිහට වායු සරාව පිරෙනවා. හරි. හයිඩ්‍රජන් වලින් වායු සරාව පිරෙන එකයි වෙන්නේ. හරි. ආ. එතකොට එහෙනම් ඔන්න ඔය ක්‍රමයට තමයි මේ යටින් බටයක් දාලා තියෙන ඉඳම කියනවා නෙමෙයි. යටිකුරු විස්ථාපනය කියන්නේ හයිඩ්‍රජන් උඩට යද්දී අනිකුත් වායුවන් අයින් වෙලා යන නිසා. එහෙනම් වාතයේ යටිකුරු විස්ථාපණයෙන් තමයි හයිඩ්‍රජන් වායුව නිර්මාණය කරගන්නේ. විශේෂම දේ තමයි මේකේ ඔයාලට පාඩම් කරගන්න ලේසි මේ තුනම මේ තුනම ඒ කියන්නේ ඔක්සිජන් ඊට පස්සේ කාබන් ඩයොක්සයිඩ් හරි ඔක්සිජන් කාබන් ඩයොක්සයිඩ් එනවා හයිඩ්‍රජන් ඔක්සිජන් කාබන් ඩයොක්සයිඩ් කියන වායුන් තුනම පිළියෙල කරන්නේ වාතයේ යටිකුරු ස්ථාපනය කියන ක්‍රමය පාවිච්චි කරලා ආයි තුනට එක එක සැරේ පාඩම් කරලා දියාගන්න ඕනේ නැහැ තුනම නිෂ්පාදනය කරන නැත්නම් තුනම පිළියෙල කරගන්නේ එකම විදිහට හරි තුනම පිළියෙල කරගන්නේ එකම විදිහට ආයි කිසි වෙනසක් නැහැ ඒ කියන්නේ ක්‍රමයට කියන නම වෙනසක් නැහැ. හරි. ආ. එහෙනම් යටිකුරු ස්ථාපනය කියන එක ගැන පැහැදිලි. පැහැදිලි නම් අහන්න පුළුවන්. හරි. ආ. නිකන් නේද අර වීඩියෝ එකක් කරගෙන යනවා වගේ. එතකොට කමක් නැහැ. අපේ සාමාන්‍යයෙන් කතා කරන්නේ ක්ලාස් එකේ ඔය කවුද අපේ අනුත්තරායම නේද? එයාද නැහනේ. මේ ළමයි කමක් නැහැ. ඔය අරෝෂ මැසේජ් එකක්ම දාලා තියෙනවා. හරි. ආ. එහෙනම් හයිඩ්‍රජන් ස්පාදනයත් ඒ ටික තමයි අපිට ඉගෙන ගන්න තියෙන්නේ සහ මෙයාලගේ ගුණයි භාවිතය කියන්නේ. හරි. හයිඩ්‍රජන් වල ගුණයි භාවිතය කියන්නේ. හරි. අපි ඒ ගැන කතා කරමු. මේ තුන කතා කරලා ඉමු. හරි. ඊට පස්සේ ඔක්සිජන් පිළියෙල කරන ක්‍රම තියෙනවා අපිට දක්වලා හතරක්. හරි. ඔක්සිජන් පිළියෙල කරන ක්‍රම හතරක්. ඒකෙන් අපි පරීක්ෂණයක් විදිහට ඇඳගන්නේ නම් පොටෑසියම් පර්මැංගනේට්. හරි. පොටෑසියම් පර්මැංගනේට්. පොටෑසියම් පර්මැංගනේට්. හරි ආ මෙන්න මේක මොනව කරනවද වියෝජනය කරනවා හරිද වියෝජනය කරනවා නැත්නම් ප්‍රත් කිරීම කියන ක්‍රමවේදය තමයි අපි ලියාගන්නේ අපි හරි අපි ලියාගන්නේ කියන්නේ අපිට විස්තර කරන්නම තියෙන්නේ
හැබැයි තවත් ක්‍රම තුනක් තියෙනවා. ඕන්නම් අපිට පුළුවන් පොටෑසියම් නයිට්‍රේට්. හරි. පොටෑසියම් නයිට්‍රේට්. ආ. ඒක වියෝජනෙනුත් පුළුවන් ඔක්සිජන් නිර්මාණය කරගන්න ඔක්සිජන් නිපදවා ගන්න. එතකොට පුතේ ඔයාලට පේනවා ඔක්සිජන් මේකේ මෙතන ඔක්සිජන් තියෙනවා මේකේ මෙතන ඔක්සිජන් තියෙනවා. ඔය ඔක්සිජන් තමයි අපි මේෙන් ගලවලා ගන්න මේ උත්සාහ කරන්නේ. ඊට පස්සේ ඔයාලා දන්නවා හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් කියන ඒවා. හයිඩ්‍රජන් පෙරොක්සයිඩ්. හරි. හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් කියන එක දන්නේ නැත්නම් තුවාල වලට සර්ජිකල් නෙමෙයි ඊට අමතරව සර්ජිකල් ස්ප්‍රිට් වලට අමතරව තව දානෝ జాතියක් වල දන්නේ නැති ඉස්සර කාලේ ගොඩක් පාවිච්චි කරනවා. අර දැම්මට පස්සේ තුවාලෙන් බුබුලු ගන්නවා. හරි. ඒ පිට වෙන්නේ ඔක්සිජන් තමයි. හරි. තුවාලෙන් බුබුලු දානවා. අන්නේ දාන බෙහෙත තමයි ඔය හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් කියන්නේ. එතකොට H2O2. මෙයාත් මොන වෙලාද? වියෝජනයෙන් ඔක්සිජන් නිර්මාණය වෙනවා. ඔක්සිජන් අරගන්න පුළුවන්. ඊට පස්සේ තවත් විදියක් තියෙනවා. පොටෑසියම් ක්ලෝරේට්. පොටෑසියම් උයි ක්ලෝරීන් උයි ඔක්සිජන් උයි තමයි ඔකේ පොටෑසියම් ක්ලෝරේට් හැදෙද්දි එකතු වෙලා තියෙන්නේ. හරි. ආ. KClO3 කියන්නේ ඒකයි. ආ. මේකත් පුතේ අපිට පුළුවන් රත් කරලා. රත් කරලා. මගින් රත් කිරීමකින් අපිට පුළුවන් ඔක්සිජන් නිපදවා ගන්න. එහෙනම් ඔක්සිජන් වායුව නිපදවා ගන්නා ක්‍රම ප්‍රධාන වශයෙන් අපිට හතරක් තියෙනවා. පොටෑසියම් පර්මැංගනේට් රත් කිරීමෙන් ඊට පස්සේ පොටෑසියම් මොනවද? පොටෑසියම් පර්මැංගනේට් රත් කිරීම ඊට පස්සේ පොටෑසියම් නයිට්‍රේට් නේ. පොටෑසියම් නයිට්‍රේට්. හරි. පොටෑසියම් නයිට්‍රේට් වියෝජනෙන් ඊට පස්සේ H2O2 එහෙම නැත්නම් මොනවද? හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් වියෝජනෙන් ඊට පස්සේ පොටෑසියම් ක්ලෝරේට් KClO3 රත් කිරීම මගින්. හරි. එතකොට මේ ඔයාලට කැමති නම් ওই ෂෝට් නෝට් එක හදා ගන්න පුළුවන්. يعني දැන් ඔයාලට මේක නොතේරුණත් පාඩම ඉවරෙද්දි මේ ෂෝට් නෝට් එක ගාලා හදන්න වෙනවනේ. ඒ නිසා දැන්ම හදා ගන්න කියලා කියන්නේ මම ලියන්න කියලා කියන්නේ. මම මේක කියලා වුණා ස්ක්‍රීන්ෂොට් එකක් දාගත්තාම හරි. පස්සේ ඕන ලියා ගන්න නැත්නම් ස්ක්‍රීන්ෂොට් එකක් දාගන්නත් ඕනේ රෙකෝඩින් එකත් හම්බෙයිනේ. හරි. ආ කමක් නැහැ. කොහොම හරි පිටි මතක තියා ගන්න ඕනේ. හරි. එහෙනම් හයිඩ්‍රජන් ඔක්සිජන් ඊට පස්සේ කාබන් ඩයොක්සයිඩ්. කාබන් ඩයොක්සයිඩ් නිපදවී විදිහ ඔයාලා කල්පනා කරගෙන තිය අඩේ මේ කාබන් ඩයොක්සයිඩ් නම් අමුතුවෙන් මහසියා නිපදවන දෙයක් නැහැ. අපි ප්‍රශ්වාසයේදී නිපදවනවානේ කාබන් ඩයොක්සයිඩ් කියලා නේ. අපි ප්‍රශ්වාස කරද්දිත් කාබන් ඩයොක්සයිඩ් නිපදවනවා. එතකොට අපි ප්‍රශ්වාස කරද්දි පුතේ වෙනස තමයි අපේ ප්‍රශ්වාස වාතයේ අඩංගු ප්‍රශ්වාස වායුව අඩංගු එක සංඝටකයක්. එහෙම නැත්නම් එක වායු වර්ගයක් විතරයි මේ කාබන් ඩයොක්සයිඩ් කියන්නේ. හේතුව තමයි අපි ආශ්වාස කරන්නේ මේ වායුගෝලීය වාතයෙන්. එතකොට වායුගෝලීය වාතයෙන් 70%ක්ම තියෙන්නේ මොනවද? 70%ක්ම තියෙන්නේ මොන 70%කට කිට්ටු ප්‍රමාණයක් තියෙනවා මේ නයිට්‍රජන්. හරි. නයිට්‍රජන්. ඊට පස්සේ 20%ක් විතර තියෙනවා ඔක්සිජන්. හරි. 20%ක් විතර පහෙන් එකක් විතර ඔක්සිජන්. හරි. එහෙනම් වැඩියෙන්ම නයිට්‍රජන් ඊට පස්සේ ඔක්සිජන් ඊටත් පස්සේ තමයි මේ කාබන් ඩයොක්සයිඩ් සහ අනෙකුත් වායු තියෙන්නේ. නම් අපි දන්නවා අපි හුස්ම ගත්තට පස්සේ ආශ්වාස කරාට පස්සේ අපේ පෙනහළු වලින් ලබා ගන්නේ නේද? අපේ පෙනහළු වලින් තෝරලා බේරලා ලබා ගන්නේ ඔක්සිජන්. අර 20%ක් විතර වෙච්ච ඔක්සිජන් ටික විතරයි. හරි. ඒ ඔක්සිජන් ටික අරගෙන තමයි අපේ නේද පෙනහළු වලින් ওই වාතය අරගෙන ඊට පස්සේ හිමෝග්ලොබින් හරහා නේද හිමෝග්ලොබින් මගින් ශරීරයේ විවිධ තැන් වලට පරිවහණය වෙලා ශක්තිය නිපද වෙද්දී ආපහු කාබන් ඩයොක්සයිඩ් නිපද වෙනවනේ සයිලවල. ඒ කාබන් ඩයොක්සයිඩ් අරගෙන ඇවිල්ලා නේද පෙනහළු වලට ගිහිලා ඊට පස්සේ ওই ටික තමයි ප්‍රශ්වාස වාතයෙන් පිට කරන්නේ. නම් ඒ පෙනහළු වලින් ප්‍රශ්වාස වාතයෙන් කාබන් ඩයොක්සයිඩ් විතරක් නෙමෙයි පිට වෙන්නේ. අර ගියපු 70%ක් විතර වෙච්ච නයිට්‍රජනුත් අපේ ශරීරයට උරා ගන්න නැහැනේ. අපිට නයිට්‍රජන් ආශ්වාස කරන්න බෑනේ. එහෙනම් ඒ නයිට්‍රජනුත් එක්කලා කලවමේ තමයි ඔය කාබන් ඩයොක්සයිඩ් ටික අපේ ශරීරයෙන් එළියට එන්නේ. හරි. එහෙනම් ප්‍රශ්වාස වාතයේ කොහොමද නයිට්‍රජන් එහෙමත් තියෙනවා. ඒ කියන්නේ අපි හුස්ම ගන්නෙ පෙරලා නෙමෙයි. අපේ නහයේ ෆිල්ටර් එකක් හයි කරලා නැහැ ඔක්සිජන් විතරක් ඇතුළට යන්න. ඒ නිසා. එතකොට අපිට එනම් කාබන් ඩයොක්සයිඩ්ම විතරක් කියලා ප්‍රායෝගිකව එහෙම හදා ගන්නත් බැහැ. ඊට පස්සේ තව කෙනෙක් හිතනවා ඇති වාහනවල හරි මොනවා කියලා දහනයකදීත් කාබන් ඩයොක්සයිඩ් නිපදවනවා කියලා. එහෙනම් එතනදීත් පුතේ කාබන් ඩයොක්සයිඩ් විතරක් නෙමෙයි තවත් කාබන් මොනොක්සයිඩ් හරි තවත් වායුන් වර්ග නිර්මාණය වෙන්න පුළුවන්. හැබැයි අපි මෙතනදී මේ වායුන් පිළියෙල කිරීමේදී කාබන් ඩයොක්සයිඩ් විතරක් වෙනම පිළියෙල කරගන්න හැටි තමයි අපිට කතා කරන්න තියෙන්නේ. ඒ නිසා එතනදී පුතේ අපිට ලේසිම ක්‍රමය තමයි අපිට තියෙන ලේසිම ක්‍රමය තමයි මොනවද? කැල්සියම් කාබනේට්. ඔයාලා දන්නවා දැන් අපි ඊයේ කතා කරානේ කැල්සියම් කාබනේට් එකට ලයිම් ලයිම් කියක් කියනවනේ. කැල්සියම් කාබනේට් එකට සරලවම භාෂාවෙන් කිව්වොත් හුණුගල්. ආ හුණුගල් කැල්සියම් කාබනේට් එක්කලා කලවම් කරනවා මිශ්‍ර කරනවා මොනවද? තනුක හයිඩ්‍රෝක්ලෝරික් අම්ලය. හරි. ඒ කියන්නේ හරියට හිතාගන්නකෝ මේ ටච් මහලට අම්ලවැස්සක් වැස්සා වගේ කියලා. හරි. ටච් මහලට අම්ලවැස්සක් වැස්සා වගේ කියලා එනවා
කැල්සියම් කාබනේට් එක ගලා තනු හයිඩ්‍රොක්ලොරික් මිශ්‍ර කරනවා. එතකොට කාබන් ඩයොක්සයිඩ් නිෂ්පාදනය වෙනවා. හරි. එතකොට කාබන් ඩයොක්සයිඩ් නිෂ්පාදනය වෙනවා නේ. ආ. එතකොට කැල්සියම් කාබනේට් එක ගලා හයිඩ්‍රොක්ලොරික් තමයි මිශ්‍ර කරන්නේ. හරි. විතරු පෙළේම යටෙල් යන්න. ෂෝට් නෝට් එකනේ අපි නෝට් එක දාගත්තී. මේ ලියාගමු පිළිවෙලට. කැල්සියම් ක්ලෝරයිඩ් එකනවා මෙතන. හරි. කැල්සියම් ක්ලෝරයිඩ් එකනවා නේද? හැදෙන්න පුළුවන් නේ. ක්ලෝරින් තියෙනවනේ. ආ. ඊට පස්සේ තව මොනවද හැදෙන්න පුළුවන්? කැල්සියම් ක්ලෝරයිඩ් වලට අමතරව තව හැදෙනවා මෙතන ජලය හැදෙනවා. ජල වාෂ්ප හැදෙනවා. ආ. ඊට අමතරව තමයි මෙතන කාබන් ඩයොක්සයිඩ් හැදෙන්නේ. හරි. මේවා තුලිත කරගන්නත් පුළුවන් නම් හොඳයි. හරි. එතකොට මෙතන තියෙනවා කැල්සියම් තියෙනවා එකක්, ක්ලෝරින් තියෙනවා දෙකක්, හයිඩ්‍රජන් තියෙනවා දෙකක්. ඔව්. ඔක්සිජන් තියෙනවා මෙතන එකයි, මෙතන දෙකයි, තුනක්. ඊට පස්සේ කාබන් තියෙනවා එකක්. මෙතන එනම් කැල්සියම් එකට කැල්සියම් එක හරි. ඊට පස්සේ ක්ලෝරින් මෙතන දෙකක් තියෙනවා. මෙතන එකයි තියෙන්නේ. හරි. අපි බලමු මෙතෙන්ට නිකන් දෙකක් දාගෙන. එතකොට හයිඩ්‍රජන් නම් දෙකක් තියෙනවා, ක්ලෝරින් උත් දෙකක් තියෙනවා. හරි. ඊට පස්සේ ඔක්සිජන් තුනක් හරි. ආ කාබන් එකක් ගන්න. එතකොට ওই විදිහට අපිට හැකියාව තියෙනවා මෙයාව තුලිත කරගන්න. හරි. එතකොට ওই ටික තමයි අපි දැන් කතා කරන්න ගන්නේ. හරි. එතකොට කියන්නේ මේ පාඩමේ අන්තිම කොටස මේ ටික තමයි තියෙන්නේ. එහෙනම් මේ තුනම නිෂ්පාදනය කරගන්නේ වාතයේ යටිකුරු විස්ථාපනයේ. හරි. යටිකුරු විස්ථාපනයේ තමයි මේ තුනම නිෂ්පාදනය කරගන්නේ. එහෙනම් ওই වචන මතක තියාගන්න නේ. මම ගොයිලේ හරි දැන් හිට පන්තියේදී ඇහුවොත් එහෙම නේද? මේ වායු පිළියෙල කරගද්දී අපි ඔක්සිජන් කොහොමද පිළියෙල කරගන්නේ? ක්‍රමය මොකක්ද? වාතයේ යටිකුරු විස්ථාපනයේ. හරි. ආගෙනගේ ඔය කාබන් ඩයොක්සයිඩ් නිෂ්පාදනය කරගන්නේ කොහොමද කියන්නේ? වාතයේ යටිකුරු විස්ථාපනයේ. ඊට පස්සේ තවත් කෙනෙක්ගෙන් ඇහුවොත් හයිඩ්‍රජන් නිෂ්පාදනය කරගන්නේ කොහොමද? ඒත් පුතේ වාතයේ යටිකුරු විස්ථාපනය නම් තුනම නිෂ්පාදනය කරගන්නේ වාතයේ යටිකුරු විස්ථාපනය. හරි. ඒක තුනටම වෙන වෙන පාඩම් කරන්න දෙයක් නැහැ. තුනම එකයි. ඊට පස්සේ මෙයාලගේ මේ ක්‍රමවේද නේද? මෙයාලා නිෂ්පාදනය කරන ක්‍රමවේද ගත්තාම මෙයායි මතක් කරොත් සින්ක් හරි මැග්නීසියම් හරි අරගෙන හයිඩ්‍රොක්ලොරික් ටික දානවා. මෙයා ගත්තොත් ක්‍රම හතරක් තියෙනවා. එකක් තමයි පොටෑසියම් පර්මැංගනේට් එකක් කිරීම. ඊට පස්සේ පොටෑසියම් නයිට්‍රේට් නියෝජනය. ඊට පස්සේ මොනවාද H2O2. අපි එහෙම නැත්තම් ගොත් හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් නියෝජනය. ඊට පස්සේ පොටෑසියම් ක්ලෝරේට් රත් කිරීම. හරි. ආ ඒ රත් කිරීමෙන් එන වාතය. හරි. ආ තමයි අපි ලබා ගන්න. ඒක තමයි ඔක්සිජන්. හරි. මෙතනදී නම් කාබන් ඩයොක්සයිඩ් තමයි පිට වෙන්නේ. කැල්සියම් කාබනේට් එහෙම නැත්තම් කුණු ගල් දෙකකට හයිඩ්‍රොක්ලොරික් තනුක හයිඩ්‍රොක්ලොරික් අම්ලය දැම්. හරි. ඒකට වේගෙන් කියාගෙන ගියා මොකද? මේක තමයි මේකේ ෂෝට් නෝට් එකේ නැත්තම් කෙටි සටහන. අපිට මේ කියපුවට අමතරව කතා කරගන්න තියෙන්නේ දැනගන්න තියෙන්නේ මේ නිෂ්පාදනය කරගන්න වායුන්ගේ භාවිත. හරි. භාවිත මොනවද? ඊට පස්සේ අරගෙන තියෙන ගුණ මොනවද? දැන් උදාහරණයක් විදිහට කිව්වොත් ඔක්සිජන් කියන්නේ මොකද? දාහණය වෙන වායුවක්. එහෙනම් එයාගේ ගුණයක්. හරි. ඒ වගේ. ඊට පස්සේ දැන් අපි හයිඩ්‍රජන් ගත්තොත් මෙයා සාමාන්‍යයෙන් අපේ වායු ගෝලේ ඉන්න අනිකුත් වායුන්ට වඩා ඝනත්වයෙන් අඩුයි. ඝනත්වයෙන් අඩුයි. ඒ නිසා අපි දන්නවා බැලුන් එකකට හයිඩ්‍රජන් පුරවලා අතහැරියොත් එහෙම මේ බැලුන් එක වායු ගෝලේ තුල ඉහළට යනවා. හේතුව එයාගේ ඝනත්වය අඩුයි. අනෙක් වායුන් වල ඝනත්වය වැඩි. එහෙනම් ඝනත්වය අඩු එක්කෙන ඉහළට යනවා. හරියට නිකන් වතුර ඇතුළට මේ මොකක්ද ජලයට වඩා ඝනත්වයෙන් අඩු ලී කෑල්ලක් තිබුත් නැත්නම් බැලුම් බෝලයක් තිබුත් ආපහු එනවා උඩට. එයි ඝනත්වයෙන් අඩු නිසා ජල ස්තරයේ උඩට එනවා. ඒ වගේ වායු ගෝලය කියන්නේ තරලයක්. ඒ තරලය තුල හයිඩ්‍රජන් වායුව තියෙද්දී ආ ඉහළට යනවා. හයිඩ්‍රජන් ඉන්නේ ඉහළ. හරි. ආ එතකොට ඒ වගේද. ඊට පස්සේ නම් මෙයාලගේ ඒ වගේ ගුණ. හරි. ජලයේදී වෙනවද? වර්ණයක් තියෙනවද? ඊට පස්සේ ගන්ධයක් තියෙනවද? ඈ ওই වගේ. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් හයිඩ්‍රජන් ඔක්සිජන් කාබන් ඩයොක්සයිඩ් තුන් දෙනාටම ගන්ධයක් නැහැ නේ. සුවඳින් අඳුර ගන්න බෑ. හරි. ආ ඒ වගේ. එයාලා ඒව තමයි මෙයාලගේ ගුණ. ඊට පස්සේ භාවිතා කරන්නේ මොනවටද? ඈ ඔය තමයි අපිට කතා කරගන්න තියෙන්නේ. ඒ නිසා මුලින්ම හරි මොකද කියන්නේ? ආ කවේෂීට ක්ලාස් එන්න විදිහක් නැති හේතු. හරි. ඒ කියන්නේ හේතුනම් තියෙනවා කට්ටියට. දැන් අරෝෂා විතරයි මම හිතන්නේ ඊයේ ඇත්තටම මොකක් හරි ක්ලාස් එකක් තිබ්බා කියලා කිව්වේ. අනිත් කට්ටිය මට බොරු මොනවා හරි කිව්වේ. මම දන්නවා ඉතින් මම උගින් අහන්න ගියේ නැහැ. පන්තිය කට් කරලා ඒකට හේතුව කියන්න පුළුවන් වෙන්නේ බෑනේ. අරෝෂා ඉතින් එහෙම කිව්වා. හරිද? හොඳයි ඉතින් නේ. හොඳ ළමෙක් නේ. එහෙම වෙන්නද? හරිද? එතකොට මේ එයාට මොකද්ද ගණන් පන්තියක් තිබ්බා කියලා දැන් කවීෂත් මම හිතන්නේ ඊයේ ගණන් පන්තියක්වත් තියෙන්නේ සමාවිත. හරි. කවක් නැහැ. එතකොට මේ දැන් ඔයාලාට අවශ්‍ය වෙන්න ඕනි අය මේක හරිනම් ඔයාලා තමයි කියන්න ඕනි ඔන්ලයින් එකකුත් කරමු කියලා. දැන් සෙනසුරාදා දන්නවනේ නේද? සෙනසුරාදා අපි අතන කරන්නේ 11 අවසරේ තව චුට්ටි පාඩම්
පොඩි ප්‍රමාණයක් තියෙන ඒ ටික 10 ටික අපිට කවර් කරගන්න ඉරිදා දවස් දාගන්නට වඩා ඉරිදා දවස් දාගත්තොත් ඔයාලට තව තියෙන පන්ති හිට මේක කරන්න එනවා ඊට පස්සේ අලුතෙන් ආපහු එන්න වෙනවා ඈ ඔය කිසි ප්‍රශ්නයක් නැහැනේ අපි මේ ඔන්ලයින් දවස් දෙකක් හවස දාගත්තට පස්සේ ඈ එතකොට ඒක හරි නේද ඔයාලා තමයි කියා දාගන්න ඕනේ අපේ සිලබස් ඉවර කරගන්න ඕනේ කියලා එහෙම නැහැ හරි එතකොට මේ කට්ටිය ඔය අහන්න රිවිෂන් එකකටවත් යන්න වෙයිද කියලා එහමහද්දි නේද ඊට වඩා ලේසි නේ පුතේ මේක අපි ක්ලාස් එක දාගත්තොත් නේ එතකොට ඒ ටික ඔක්කොම මතක කරලා නේ දැන් අපි බොහොම සරලව එතකොට කතා කරනවා නේද දැන් අද තුනක් බලන්න වායු පිළිල කිරීම නම් මේ කොටස් තුනයි හරි ඒකත් අපි රෑ 12 විතරකම් අපි පාඩම වැදගෙන යන්නේ අපි පුළුවන් ඉක්මනට ඉවර කරගන්නවා ඇයි ඒ ඉක්මනට ඉවර කළා වාලට අපහු ඔය ටික පාඩම් කරගන්න වෙලාව දෙන්නත් ඕනේ එතකොට දැන් ඔයාලගෙන් කිසිම යෝජනාවක් නැහැ ප්‍රශ්නයක් නැහැ මුකුත් අහන්නෙත් නැහැ කියන්නෙත් නැහැ නේද මේ නබැ හරි කියන්නේ ඔයාලා කතා කරනකොට කතා කරන මේ කියන්නේ අපේ ක්ලාස් එකේදී ඔයාලා උන්ට කතා කරාට මේ ඔන්ලයින් ක්ලාස් එකේදී සද්දබද්ද නැහැ නියඳ එතකොට මේ එහෙම කරොත් මේ ඔයාලගේ ප්‍රතිඵලයට තමයි අවුලක් වෙන්නේ හරි එතකොට මම හැමදාම විදිහට එකම ටික කියන්න යන්නේ නැහැ ඔයාලා දන්නවා දැන් කරන්න ඕනි දේ නේ කරන්න ඕනි දේ දන්නවා එහෙම පාඩම් කරන්න මහන්සි වෙනවා එතකොට අරෝෂා අද තරු ඔයාලගේ ගෙදර දින්න නැත්නම් අද තරුත් ක්ලාස් එකේ නැද්ද නෙගත් කියන්නේ මට ආ එයා එහෙ නැහැ හරි එතකොට එයක් නැහැ එතකොට නටාෂට සිග්නල් නැහැ ඒ දෙන්නටම මුක්කියන්නේ ඒ දෙන්න වෙනුවෙන් තමයි රෙකෝඩින් එක දාන්නේ මම දානවා ඒ ඉතින් ඒ ළමයි දෙන්න කොහොමත් එන්න බෑනේ සිග්නල් එක නිසා අනිත් කට්ටියට එහෙම ප්‍රශ්න නැහැ ඊට පස්සේ අපි දැන් සහන් අද නැහැ ඊට පස්සේ කවුද අපේ අර අලුතෙන් ආපු ළමයි පන්තියට නේ දැන් අපේ ගන් තුනේ මේ අපි අර ක්ලාස් ටික කරද්දී දේ ළමයි පොඩ්ඩයි නේ තව අලුතෙනුත් ඇවිල්ලා තිබ්බනේ දැන් එතකොට මේ එයාලට හම්බුනාම නේද කියන්න ඕනි ඒක කොහොමද අවසන් දැන් චූටි මාස ගාන ඉන්නේ තව මේ මාස ගානේ උඩින් වැඩ ටිකක් කරන්න හදද්දී කොයි ටික කරගන්න ඕනි කො එයාලා කලින් ගිය පන්තියකට යන්න ඕනි නේ ඒ කියන්නේ අලුතෙන් ආපු කට්ටිය තපරාදේ ඉස්සර ඉඳපු ඉස්සර ඉඳන් ඉඳපු කට්ටිය අලුතෙන් ආපු කට්ටිය කියලා වෙනසකට නෙමෙයි එයාලා ඒ විදිහට කරගන්න ඕනි ඈ ඊට පස්සේ ඔයාලට මොනවා හරි පන්තියක් දෙනම් කියන්න අරෝෂ හරිද ඈ පස්සේ මේ ඔක්කොම ඉවරලා නේද? ඒ දවසක් විතර ගිහිල්ලා කියනවා ගරම් පන්ති තිබ්බට. ඇත්තද දන්නේ? ඇත්ත වෙන්නේ. හරි. මේ අපි හිතමු ඇත්ත කියලා. මේ එහෙම කියනවා. දැන් ලකුණේ තමයි දවස් දෙකේම ආවේ. අහිරුෂත් ආවේ. ඈ. හරි. එතකොට ලියාගන්න. එහෙනම් මාතෘකාව ලියාගත්තනේ වායු පිළියෙල කිරීම කියලා. ඊට පස්සේ ලියන්න අලුතෙන් මාතෘකාව හයිඩ්‍රජන් වායුවේ ගුණ සහ භාවිත. හයිඩ්‍රජන් වායුවේ ගුණ සහ භාවිත. හයිඩ්‍රජන් වායුව පිළියෙල කිරීම කියලාම ලියන්න එතකොට හරි හයිඩ්‍රජන් වායුව පිළියෙල කිරීම එහෙම ලියන්න හයිඩ්‍රජන් වායුව පිළියෙල කිරීම හයිඩ්‍රජන් වායුව පිළියෙල කිරීම හරි එතකොට දැන් අපි කිව් හයිඩ්‍රජන් වායුව හදා ගන්න හැටි එහෙනම් හදා ගන්න හැටි කිව්වට ඔය හදා ගන්න පාවිච්චි කරන ක්‍රමවේදය නැත්නම් අපි කියන ඔය සැලසුම අපි ලියාගත්තේ නැහනේ හඳගත්තේ නැහනේ එතකොට මෙන්න මේ වගේ මම දන්නවා මේ ප්ලාස්කෝට කියන්නේ කේතු ප්ලාස්කෝ කියලා නේද කොනිකල් ප්ලාස් කියලා කියන්නේ උඹ ප්ලාස්කෝක් අරගෙන ඊට පස්සේ මෙයාගේ උඩට ගහනවා කියලා ලැබයක් ඊට විදලා අතුරට දාලා පොතේ තිසල් පුණීල කියලා එකක් තියෙනවා හරි තිසල් පුණීල ඔයාලා දැකලා නැත්නම් Google කරලා බලන්න නැත්නම් මම ටිකක් පෙන්නන්න මේක ඇතුලේ හරි තිසල් පුණීල කියලා හරි එතකොට මේක ඇතුළට තමයි දාන්නේ මැග්නීසියම් කැබල ටික. අපි මේ තිසල් පුණීලේ පාවිච්චි කරනවා නේද? අපිට පුළුවන් මේකට අවශ්‍ය කරන අනිකුත් ද්‍රාවණ කොටස් දාන්න. සින්ක් හරි මැග්නීසියම් හරි මේකට දානවා. ඊට පස්සේ මේක එකතු වෙන වායු නේද? මේක එකතු වෙන වායු. දැන් තිසල් පුණීලේ නම් මේක ගිලිලා, කියන්නේ මේක අඩියටම තියෙන්න ඕනේ. මේක එකතු වෙන වායු පොඩ්ඩක් උඩින් එනවා. මේ ද්‍රව ස්තරයේ තට්ටු වෙන්න තියෙන්න උඩට වෙන්න දා ගන්නවා විසර්ජනලය. විසර්ජනලයක් කියන්නේ මොකක්ද? විසර්ජනලයක් කියන්නේ මේ වායුව ටික අරගෙන අරගෙන යන්නේ කියලා. හරි. තවත්තරයකට අරගෙන යන්නේ කියලා විසර්ජනය කරන්නේ කියලා. හරි. ආ. ඒකයි මේ අදින් විසර්ජනලයි. එතකොට විසර්ජනලයි කියන්නේ හැඩේ නිසාවත් එහෙම කියන එක නෙමෙයි. මෙයා කරන්නේ මේ වායුව ටික විසර්ජනය කරන එක. තවත්තරයකට අරන් යන්නේ. හරි. මුදල් විසර්ජනය කරනවා කියන්නේ පළතකුත් තියෙන මුදල් විසුද්ධි කරලා සහ විසර්ජනය මොකක්ද කියන එක. හරි. ආ ඒ වගේ ඈ අයින් කරගෙන යනවා. හරි. ආ. ඊට පස්සේ
ඒ ටික ගිහිල්ලා නේද දැන් මේ යන වාතය ආපහු එකතු කරගන්න දෙයක් තියෙන්නේ බෑ එකතු කරගන්න පොඩි උපකරණයක් තියෙනවා ඒකට කියනවා වායු සංග්‍රහණ මංචය කියලා වායු සංග්‍රහණ මංචය කියලා හරි එතකොට ඒ උපකරණයට වායු ටික එකතු වෙනවා සංග්‍රහණය වෙනවා ආ ඒ වායු ටික ඊට පස්සේ එකතු වෙනවා මොකේදද වායු සරාව කියන උපකරණයට හරි වායු සරාව කියන උපකරණයට ඒ ටික එකතු වෙනවා එතකොට මේ ඔක්කොම ටික මේ සිස්ටම් එකම නේද මේ පද්ධතියම දාලා තියෙන්නේ මේ පොඩි ද්‍රෝණිකාවක් ඇතුලේ පොඩි ද්‍රෝණිකාවක් ඇතුලේ ඒ ද්‍රෝණිකාවට මේ වායු සංග්‍රහණ මංචයට වඩා ඉහළ මට්ටමකට එන්න පුරවලා තියෙනවා ජලය හරි ජලය පුරවලා තියෙනවා හරි එතකොට මේකෙත් මෙහෙට විතර නම් ජල මට්ටමක් තියෙනවා මේක උඩට තමයි අපි මේ කියපෝ හයිඩ්‍රජන් වායුව ඉහළ නගින්නේ එතකොට එහෙනම් මේකට දාන ලෝහය මේ නැදලා තියෙන ලෝහය සින්ක් වෙන්න පුළුවන් මැග්නීසියම් වෙන්න පුළුවන් ඊට පස්සේ මේක තියෙනවා අම්ලයක් ඒ තියෙන්නේ හයිඩ්‍රොක්ලෝරික් හරි මේ උපකරණයට කියන නම අපව මතක් කරන්න ඕනේ මේක කේතු ප්ලාස්ම හරි ඒ විදිහට මෙන්න මේ පද්ධතිය මේ සිස්ටම් එක තමයි අපි පාවිච්චි කරන්නේ මේ හයිඩ්‍රජන් වායුව එකතු කරගන්න එතකොට මෙන්න මේ වායු සරාව තුලට තමයි හයිඩ්‍රජන් තිරෙන්නේ හරි මම දැන් මේක කොටස් නම් කළා රූප සටහන ඇඳලා ආයක ඉක්මනට දැන් ඔයාලා ඇඳ ගන්න කියලා කියන්නේ හරි මොකද අපරාධ කාලේ කොට අච්චුපතේ මම දන්නේ මොකද පිටුව 104 වෙනි පිටුවේ අච්චුපතේ 104 වෙනි පිටුවේ ඔය පින්තූරේ තියෙනවා හරි ආ එහෙනම් ඔතන ඔය ඔයාලා ලියන නෝට් එකේ ඔය පින්තූරේ අඳින්න යනවනේ සාමාන්‍යයෙන් ඉඳ ඒ ඉඩේ ලියා ගන්න පැන්සලෙන් හරි ලිය තියාගෙන 104 වෙනි පිටුවේ තමයි තියෙන්නේ ඒ රූපය උත්තෙන්ට අඳින්න හරි ඒ රූපය උත්තෙන්ට අඳින්න එතන ඉඳන් යටට ටික තමයි අපි දැන් ලියන්න හදන්නේ හරි එතන ඉඳන් යට හරි එතන රූපය අඳින්න ඉඩ තියාගන්න දැන් රූපය අඳින්න වෙලාව දෙන්නේ නැහැ හරි එතන රූපය අඳින්න ඉඩ තියාගන්න හරි තරුවක් දාලා ලියන්න එහෙනම් තරුවක් දාලා ලියන්න ඉඩ තියලා ඊට පහලින් තරුවක් දාලා ලියන්න හයිඩ්‍රජන් වායුව නිපදවීමේදී හයිඩ්‍රජන් වායුව නිපදවීමේදී සින්ක් හෝ මැග්නීසියම් සින්ක් හෝ මැග්නීසියම් සින්ක් හෝ මැග්නීසියම් වැනි ලෝහයක් වැනි ලෝහයක් තනුක හයිඩ්‍රොක්ලොරික් හෝ තනුක හයිඩ්‍රොක්ලොරික් හෝ වලට වරහන් ඇතුලේ ඕන නම් දාගන්න මේ හයිඩ්‍රොක්ලොරික් හෝ ඊට පස්සේ තනුක සල්ෆියුරික් දෙන්නම අම්ලනේ වෙන මොකක් හරි අම්ලයක් ගන්නත් පුළුවන් මේ දෙන්න සාමාන්‍යයෙන් හොඳට ආම්ලික ගුණය වැඩි අම්ල එතකොට එනම් මෙයාලා තනුක කරනවා يعني ජලය කලවම් කරලා තමයි තනුක කරන්නේ එහෙම කළා තමයි තනුක හයිඩ්‍රොක්ලොරික් හෝ තනුක සල්ෆියුරික් අම්ල සමග මිශ්‍ර කරයි අම්ල සමග මිශ්‍ර කරයි අම්ල සමග මිශ්‍ර කරයි හරි එතකොට තව මොකද්ද මට කියන්න දැන් මම හිතිත අයිඩියා කියන්න එකක් මේ අම්ල දෙක තමයි ගන්නෙ එයාලව තනුක කරන හේතු නිකන් කවුරු හරි අහුවොත් ඈ තනුක කරන්නේ ඇයි ඈ දැන් අම්ල අපි පාවිච්චි කරද්දි විද්‍යාගාරය ඇතුලේදී ප්‍රබල අම්ල නැත්තම් අපි සාන්ද්‍රම අම්ල පාවිච්චි කරොත් අපිට ඒ අම්ල නිසා හානියක් වෙන්න පුළුවන් ඒ නිසා ඒ වගේ හානි සිද්ධ වෙන්න තියෙන ඉඩකඩ අඩු කරගන්න ඉඩකඩ වැඩි කරගන්න තමයි අපි මේ වගේ අම්ල පාවිච්චි කරන්නේ හරි මේ වගේ අම්ල පාවිච්චි කරන්නේ හරි එතකොට ওই වගේ ඔයාලා අහන්න ඕනි ප්‍රශ්න මේවා හරි ඔයාලා අහන්න ඕනි ප්‍රශ්න තමක් නෑ මේ මම ප්‍රශ්නේ අහලා මම උත්තරෙත් දෙන්න හරි වෙන මොනවා හරි ඔක් ගැන ප්‍රශ්න තියෙනවා නම් හරිද ටක් ගාලා අහන්න ඒ කියන්නේ නිකන් නේද ඈ දැන් ඔයාලා මොකද්ද මම පන්තියට සම්බන්ධ වෙන්න කියන හින්දා සම්බන්ධ වෙනවා කියන නැත්තම් නේද ඒ කියන්නේ මොකද්ද එහෙම නෙමෙයි මම දන්නවා ඔයාලා ඉගෙන ගන්න තමයි ඉන්නේ කියලා ඒ වුණාට ඔයාලා ප්‍රශ්න අහන්න නෑ කියන්නේ එක්ක ඔයාලට ප්‍රශ්න අහන්නවත් කියන දෙයක් තේරිලා නෑ කොහොමද ප්‍රශ්න නෑ හරි ඔය දෙකෙන් මොකක් හරි ඒ හේතු හරි කියන්න මෙලෝ රෙද්ද තේරුන්නේ නැහැ කියලා කියන්න හරි එතකොට මේ පුළුවන් ආපහු බාරක් කියන්න හරි ඈ නැත්තම් මේ ඔකේ පේපර් එහෙම කරනකොට ඔයාලගෙන් මම ප්‍රශ්න හද්දි තමයි පොඩි ප්‍රශ්නයක් වෙන්නේ ආ එතකොට ඒකේ කරන හැටි සමීකරණේ අපි විදිහට අපි ලියාගමු තරුවක් දාන්න ඕනේ නැහැ ඒකට ලියාගන්න හරි එහෙනම් මොකද්ද වෙන්නේ සින්ක් එක්කලා අපි සින්ක් එක්කලා හයිඩ්‍රොක්ලෝරික් මිශ්‍ර කරාට පස්සේ හැදෙනවා මොනවද සින්ක් ක්ලෝරයිඩ් සහ නේද සින්ක් ක්ලෝරයිඩ් සහ හයිඩ්‍රජන් වායුව
හරි එතකොට මේව තුලිත කර ගන්නවා නම් හරිද ආ තුලිත තුලිතයි හරි ආ මෙයා තමයි මෙයාගේ සමීකරණය මේක ලියලා තියාගන්න හරි ඔක ලියලා තියාගන්න ඔක තමයි උතනට අවශ්‍ය වෙන්නේ එහෙනම් හයිඩ්‍රජන් අපි ඔහොම විද්‍යාගාර නිෂ්පාදනය කර ගන්නවා තව අපි අර මතක ඇති ඔය මේ මිශ්‍රණ පාඩමේදී හරි කොහේදී හරි කිව්වා නේද මේ සින්ක් කැබල්ලක් අම්ලයකට දාලා ඒ වාතය අපි එකතු කර ගන්නවා නේ තව මේ හයිඩ්‍රජන් ගැන අපිට හම්බුණා මේකේ විද්‍යුත් විච්ඡේදනය නේ විද්‍යුත් විච්ඡේදනය කරද්දී මොනවද හයිඩ්‍රොක්ලෝරික් අම්ලය හරි අල්ප අම්ලික ජලය හරි නේද හරි මොකක් විද්‍යුත් විච්ඡේදනය ඔය දෙකේදීම හයිඩ්‍රජන් පිටේට අපි එකතු කරගත්තේ අල්ප අම්ලික ජලය විද්‍යුත් විච්ඡේදනය කරද්දී නේ එතකොට අපි එකතු කරගත්ත හයිඩ්‍රජන් සහ මේ ඔක්සිජන් වායුව ඔව් හරි හයිඩ්‍රජන් වායුව නේද එකතු කරගත්තේ හයිඩ්‍රජන් වායුව ඔක්සිජන් වායුව දෙකම ඔව් ඊට පස්සේ අපි 얘 දෙන්නව පරීක්ෂා කරලා බලුවා පොඩි පොඩි කුකීරක් ඇතුල් කරලා එතකොට පොප් හනින් දැවුනා මතක ඇති ඔයාලට හරි අපේ මාධ්‍ය මතක් කර කර කියන්නේ ඔයාලට හරි කියන්නේ ඔයාලා මතක් කරන විදිහ තමයි මේ මතක් කර කර කිව්වේ ඈ දැන් මම මොනව හරි වැරදුනොත් ඔයාලා කියයිද කියලා බලන්න බලමු කියයිද කියන්නේ හරි එතකොට මේ එහෙනම් ඔන්න ඔක තමයි මෙයාගේ කතන්දරේ ඊට පස්සේ අපි දැනගන්න බෑ මෙයාලගේ පොඩ්ඩක් මේ භෞතික සහ රසායනික ගුණ ලියන්න හයිඩ්‍රජන් වායුවේ භෞතික හා රසායනික ගුණ කියලා හරි භෞතික හා රසායනික ගුණ කියලා ලියන්න හයිඩ්‍රජන් වායුවේ හරි එයාලගේ ගුණ තරුදදා ලියා ගන්න ගුණ ටික ලියා ගන්න එපා අපි නේ ටක් ගාලා ලියන්න වේගෙන් මම කියවන්නම් මොකද අච්චුපතෙත් ඔය ටික තියෙනවා ඒ ටිකම තමයි අපි දාගන්නේ පළවෙනි එක සාමාන්‍ය වාතයට වඩා ඝනත්වයෙන් අඩුයි සාමාන්‍ය වාතයට වඩා ඝනත්වයෙන් අඩුයි සාමාන්‍ය වාතයට වඩා ඝනත්වයෙන් අඩුයි පළවෙනි ගුණය හයිඩ්‍රජන් සාමාන්‍ය වාතයට වඩා ඝනත්වයෙන් අඩුයි ඒක අමුතුවෙන් ලියන්න දෙයක් නැහැ අපි දන්නවා ඝනත්වයේ අඩු එකක් කියලා. හරි. කමක් නැහැ දියාගමු. ඊට පස්සේ ඊළඟ පොයින්ට් එක සාපේක්ෂ අණුක ස්කන්ධය නේ. සාපේක්ෂ අණුක ස්කන්ධය සාපේක්ෂ අණුක ස්කන්ධය දෙකක් වේ. එහෙනම් සාපේක්ෂ අණුක ස්කන්ධයට ඒකක නැහැ. ග්‍රෑම් කිලෝග්‍රෑම් මුකුත් නැහැ. ඒ නිසා සාපේක්ෂ අණුක ස්කන්ධය දෙක වේ. හරි. සාපේක්ෂ අණුක ස්කන්ධය දෙකයි. හේතුව එකක නම් හයිඩ්‍රජන් වල සාපේක්ෂ පරමාණු ස්කන්ධය නම් එකයි. එනං හයිඩ්‍රජන් අණු මේ පරමාණු දෙකක් හිතුවලා ආනේ හයිඩ්‍රජන් අණුවක් හැදෙන දින් මේක එකයි දෙකයි සාපේක්ෂ අණුක ස්කන්ධය දෙකයි මොකදමයි සාපේක්ෂ අණුක ස්කන්ධය දෙක උනේ ආ තුන්වෙනි කරුණ තුන්වෙනි තරුව 10 වායුවක 10 වායුවක ඒ කියන්නේ දහණය කරන්න පුළුවන් මේව ගිනි තියන්න පුළුවන් පත්තු කරන්න පුළුවන් 10 වායුවක 10 වායුවක ඊට පස්සේ ඊළඟ තරුව ජලයේ සුළු වශයෙන් දියවේ ජලයේ සුළු වශයෙන් දියවේ ජලයේ සුළු වශයෙන් දියවේ ආ ඊළඟට අවර්ණය 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 ඊළඟ එක ගන්ධයක් නැත හරි අවර්ණය ඊළඟ එක ගන්ධයක් නැත ඊට පස්සේ වෙනම පොඩි අනුමාත්‍රිකාවක් වගේ දාගන්න අනුමාත්‍රිකාවක් වගේ දාගන්න මොකද්ද වාතයේ යටිකුරු විස්ථාපනය කියලා පොඩි අනුමාත්‍රිකාවක් ගන්න හරිද වාතයේ යටිකුරු විස්ථාපනය හරි වාතයේ යටිකුරු විස්ථාපනය හරි වාතයේ යටිකුරු විස්ථාපනය පොඩි අනුමාත්‍රිකාවක් ගන්න හරිද මොකක්ද මේ වාතයේ යටිකුරු විස්ථාපනය කියන්නේ කියලාත් අපි අඳුරගෙන ඉන්න බෑ ඔය අතරේ වායු සරාවක් තුල ඒක යටතේ ලියන්න වායු සරාවක් තුල වායු සරාවක් තුලට කියන වායු සරාවක් තුලට වායුවක් ඇතුල් කිරීමේදී වායුවක් ඇතුල් කිරීමේදී
වායුවක් ඇතුල් කිරීමේදී එම ඇතුල් කරන වායුව එම ඇතුල් කරන වායුව එම ඇතුල් කරන වායුව වායුගෝලීය වාතයට වඩා වායුගෝලීය වාතයට වඩා වායුගෝලීය වාතයට වඩා ඝනත්වයෙන් අඩු විට ඝනත්වයෙන් අඩු විට වායුගෝලීය වාතයට වඩා ඝනත්වයෙන් අඩු විට ඝනත්වයෙන් අඩු විට වායුසරාව තුල ඉහළ නගින අතර 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 අනෙකුත් වායුන් අනෙකුත් වායුන් වායුසරාවෙන් ඉවත්ව යාම වායුසරාවෙන් ඉවත්ව යන ලෙස එහෙම කියන වායුසරාවෙන් ඉවත්ව යන ලෙස වායුසරාවෙන් ඉවත්ව යන ලෙස වායුවක් එක්රැස් කර ගැනීමේ ක්‍රමය වායුවක් එක්රැස් කර ගැනීමේ ක්‍රමය වාතයේ යටිකුරු ස්ථාපනයයි වාතයේ යටිකුරු ස්ථාපනයයි එත වාතයේ යටිකුරු ස්ථාපන ක්‍රමයයි වාතයේ යටිකුරු ස්ථාපන ක්‍රමයයි හරි එහෙනම් ඔය හැදින්නුවේ වාතයේ යටිකුරු ස්ථාපනය කියන්නේ මොකක්ද කියලා හරිද ආ ඊට පස්සේ වෙනම තරුවක් දාලා වෙනම පාඩමින් හරි විශේෂ කරුණක් විදිහට ලියා ගන්න විශේෂ කරුණක් විදිහට ලියා ගන්න හයිඩ්‍රජන් වායුව එක්රැස් කරගන්නේ හයිඩ්‍රජන් වායුව එක්රැස් කරගන්නේ हाइड्रोजन वायु एक्रेस कर गाने वाते याटिकुरु विस्थापन क्रमेनी वाते याटिकुरु विस्थापन क्रमेनी वाते याटिकुरु विस्थापन क्रमेनी हाय इधर बस ये तबत पड़ी अनुमात्रुकाव अंतिम बार में हाइड्रोजन के नाम पे टाइम में अनुमात्रुकाव अब इधर लिखा नहीं हाइड्रोजन वाला गुण हाइड्रोजन हाइड्रोजन वायु भावित 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 हाइड्रोजन वायु हाइड्रोजन योग्य शाक बटर वगैरह देवल सत्व खिरी वगे देवल पाविचिकेने शाख पाविचिक कृतिम निष्पादन करते मागरी ने हरि विविध मागरी वर्ग तीन पुल हर कम इट पास तुंगणी पॉइंट तुंगणी तरव नाइट्रोजन वायु समग नाइट्रोजन वायु समग प्रतिक्रिया करवा
ප්‍රතික්‍රියා කරවා නයිට්‍රජන් වායුව සමග ප්‍රතික්‍රියා කරවා ඇමෝනියා වායුව නිපදවීම ඇමෝනියා වායුවෙන් ප්‍රතිවීම ඇමෝනියා ඇමෝනියා වායුවෙන් නිපදවීම එතකොට ඇමෝනියා අඩංගු පොහොර වර්ග තියෙනවා ඔයාලා දන්නවා මොනවද යූරියා වගේ නේද එහෙනම් ඇමෝනියා යූරියා පොහොර නිෂ්පාදනයටත් එහෙනම් මේ හයිඩ්‍රජන් වක්‍රාකාරයෙන් දායක වෙලා හරි අවසාන කරුණ අවසාන කරුණ කාබනික සංයෝග කාබනික සංයෝග ඔක්සිහරණය කිරීමට හරි ඔක්සිකරණය හැම නෙමෙයි කාබනික සංයෝග ඔක්සිහරණය කිරීමට කාබනික සංයෝග ඔක්සිහරණය කිරීමට කාබනික සංයෝග ඔක්සිහරණය කිරීමට හරි කාබනික සංයෝග ඔක්සිහරණය කරන්නත් පාවිච්චි කරනවා කවද අපි කියපු හයිඩ්‍රජන් හරි හයිඩ්‍රජන් හරි අපි ඔක්සිහරණය සහ ඔක්සිකරණයේ වෙනස ඊයේ කතා කළා හරි ඊයේ කතා කළා ආ දැන් හරි හයිඩ්‍රජන් වායුව වරයි එහෙනම් හයිඩ්‍රජන් වායුව වරයි අවසාන තරුවක් දාලා විශේෂ කාරණයක් ඉදිරියට ලියාගන්න ඔය තරු ටිකට නෙමෙයි වෙනම කාරණයක් ලියාගන්න මෙහෙම හයිඩ්‍රජන් වායුව pop හඬක් නංවමි කියන්නේ එන හඬ තමයි කියලා දෙන්නේ හරි pop හඬක් නංවමි දහණය වේ කියන්නේ හයිඩ්‍රජන් අඳුර ගන්න විදිහ ඈ pop හඬ ඈ අර තියෙන කික හඬ මේ මොකන්ද ගෑස් සිලින්ඩරේ පුපුරද්දී අර කිව්වේ පොලිස්සියනේ සිලින්ගාල හද්දයක් වෙනකොට ලිපෙන් තලාංගාල පිපිරවක ගෑස් සිලින්ඩර ඒ වගේ pop හඬක් නංගමින් තමයි දහණය වෙන්නේ හරි ඊට පස්සේ හයිඩ්‍රජන් වායුව ඉවරයි ලියාගන්න ඔක්සිජන් වායුව ऑक्सीजन वायु के ला मातृकावक दागन हरि ऑक्सीजन वायु द ऑक्सीजन के अंतमाई अपने लिया गन दिन लोगों देख ने ऑक्सीजन निष्पादन करने का महत्व रख लिया गन दिनो इट बस्ते यार वागे परीक्षण एटोम कभी न दागन दिनो इधर जी पुते वैन्ने हरि पौड़ी देख तमाई वैन्ने मुकाबले अतना पावेचिकला द्रोणिका ඒ වෙනුවට මෙතන තියෙන්නේ අපි දන්නවා දහණය කිරීම ඊට පස්සේ විయోజනය කිරීම ඔය වගේ දේවල් මේ පැත්තේ කරන්නේ එහෙනම් දහණය කිරීමක් නම් දහණය කරන්න විදියක් තමයි මෙතන තියෙන්න ඕනි ඊට පස්සේ දහණය කරලා පිට වෙන වාතය එකතු කරලා ගේන්න විසර්ජන නලයකුත් මෙතන තියෙන්න ඕනි හරි දැන් අපිට විසර්ජන නලය එහෙනම් අනිවාර්යෙන් තියෙනවා කියලා අපි දන්නවා අර පරීක්ෂණයේ තිබ්බකම්මයි විසර්ජන නලයක් තියෙනවා එහෙනම් විසර්ජන නලයක් අරගෙන තිබ්බා මොකක්ද අපි මේ කියන වායු සංග්‍රහන මංචයත් ඒක තිබ්බා වායු සරාවත් එකේ තිබුණා හරි ආ මේ කොටස් ටික එක තිබුණා ඊට පස්සේ මෙතනින් පස්සේ මේ විසර්ජන නලයට සම්බන්ධ වෙන්නේ කලින් එකේ සම්බන්ධ වෙන කෝණික ප්ලාස්කුවේ නේද ඔයාලට මතකයි කෝණික ප්ලාස්කුව වල කිර ලැබයක් ගන්න තිබේ කොටස මේකත් සම්බන්ධ වෙන්නේ කිර ලැබයක් හරහා තමයි මොකක්ද සම්බන්ධ වෙන්නේ පොඩි මේ පරීක්ෂණ නලයක් හරි මේක මේ කොහොම එකක්ද රත් කරන්න පුළුවන් පරීක්ෂණ නල. ඒ කියන්නේ රත් කරන්න පුළුවන් වර්ගයේ පරීක්ෂණ නල වලට කියන්නේ අපි පරීක්ෂණ නල කියලා මොන්නේ කැකෑරුම් නල කියන. එහෙනම් කැකෑරුම් නලයක් තමයි සම්බන්ධ වෙන්නේ. එහෙනම් කැකෑරුම් නලය නිකම් මේකේ තියන්න බෑ. එයාව සම්බන්ධ කරන්න නේද? ආධාරකයක් ඕනේ නෝ. නේ? ආධාරකයක් ඕනේ නෝ. කැකෑරුම් නලය මේ විදිහට තියලා තියන්න. හරි? ආ. ඔන්න ආධාරකය එහෙනම් මෙතනට එදෙමු. හරි? ආධාරකය මෙතෙන්ට එදෙනවා. ඊට පස්සේ මේක ඇතුලේ තමයි අපි කිව්වා මෙතනදී අපි පාවිච්චි කරන්නේ පොටෑසියම් පර්මැංගනේට් කියලා. පොටෑසියම් පර්මැංගනේට් කියලා මේ පරීක්ෂණයේදී පාවිච්චි කරන්නේ. හරි. ආ එහෙනම් පොටෑසියම් පර්මැංගනේට් ටික දහණය කරන්න අපිට අවශ්‍යයි. මෙතනදී මොකක් හරි විදියක් අපිට පුළුවන් ඕන ස්ප්‍රීට් තුලාක්කුවක් දාගන්නත් පුළුවන්. ලේසියෙන් නැත්තම් බන්සන් දාහකයක් දාගන්නත් පුළුවන්. හරි. බන්සන් දාහකයක් දාගන්නත් පුළුවන්. එහෙනම් බන්සන් දාහකයක් තියෙනවා. ඔන්න ඔය කොටස් ටික ඔච්චරයි හරි ඔච්චරයි මේ
මේකෙන් නේද මේ මොකක්ද මේ කියන විසර්ජනාලේ දකුණු පැත්තේ විසර්ජනාලේ ඇතුළු අනිත් කොටස් ටික අර කලින් තිබ්බ කොටස් ටිකමයි සහ මේක එකතු කරගන්න ක්‍රමයක් අර කියපු වාතයේ යටිකුරු ස්ථාපනයමයි හරි එහෙනම් කිසි වෙනසක් නැහැ මේ පැත්ත මේක අඳින්න කිව්වත් නම් කරන්න කිව්වත් මතක තියාගන්න කිව්වත් මේ පැත්ත මතක තියාගද්දි තුනටම ඕකට විතරක් නෙවෙයි ඊළඟට කාබන් ඩයොක්සයිඩ් වලට මේ ටිකමයි මේ පැත්ත තමයි මේ පරීක්ෂණෙදි වෙනස් වුනේ හරි ඒ වෙනස් වුනේ ප්‍රයෝගිතාවය මත නැත්තම් ඒකෙදි කරන්න තියෙන දේවල් මත කලින් එකේ මේ විදිහට මේකේ යාගේ හයිඩ්‍රොක්ලොරික් එකතු කරා මැග්නීසියම් වලින් සින්ක් හරි වලට එතකොට ඒ විදිහට කෝනික ප්ලාස්කෝක් විතර තිබ්බ මේකේ පොඩ්ඩක් වෙනස් වුනා හරි එහෙනම් ඕක තමයි මේකේ පරීක්ෂණ ඇටෝම් එතකොට ওই පරීක්ෂණ ඇටෝම්වත් තියෙන 107 වෙනි පිටුවේ ඒ නිසා උතරත් අර කලින් වගේ ඉඳ තියා ගන්න ඕක අඳින්න හරි දැන් ඔයාලා ඇඳලා දන්නේ නැහැ මත්තද ඒවට හරි කමක් නැහැ අඳින්න ඇඳලා නම් කරන්න ඒ විදිහට හරි එතකොට මම එහෙම කියන්නේ එතකොට ඔයාලට දැන් මේ පාඩම නැත්තම් ආයි කවදාවත් ඔය නෝට් එක ඇල්ලුවේ නැතුව නේද හැබැයි දැන් ඕක අඳින්න හරි පොඩ්ඩක් ගණින් හච්චු පොඩක් කියවයි හරි එහෙනම් ඒක අඳින්න ඉඳ තියා ගන්න හරි රූල් කීපයක් ඔයාලා දන්නවා දැන් කොච්චර ඉඩක් යයිද කියලා ඒ නිසා ඒක අඳින්න පොඩි ඉඩක් තියා ගන්න ඊට පස්සේ තරුවක් දාලා ලියන්න යටි තරුවක් දාලා ලියා ගන්න ऑक्सीजन वायु निपदवी है कि क्रम हतरा पीली बंधव क्रम हतरा पीली बंधव ऑक्सीजन वायु निपदवी है कि क्रम हतरा पीली बंधव අපි මෙහිදී ඉගෙන ගනිමු එහෙම ලියන්නකෝ පොඩ්ඩක් සාහිත්‍යමය විදිහට නේද අපි මෙහිදී ඉගෙන ගනිමු හරි හතරක් තියෙනවනේ හතරක් තියෙනවා මේක ඕනේ නැේද මතකයි ඔයාලට දැන් ඉතින් මතක තියාගන්න පුළුවන් හරි එතකොට හතරක් තියෙනවා පළවෙනි ක්‍රමය තමයි මොකද්ද පළවෙනි ක්‍රමය ලියන්න එක කියලා දාලා ලියන්න එක කියලා දාලා ලියන්න एक पोटेशियम परमैंगनेट हरी पोटेशियम परमैंगनेट पोटेशियम परमैंगनेट हरी अभी सूत्र लिखोदना के एम एन ओ फो हरी मनोकिरीम रत्किरीम रत्किरीम त्रिकोण मैंगनीज डाइऑक्साइड ऑक्सीजन मैंगनीज डाइऑक्साइड ऑक्सीजन हरे उन्नवे मेतन हरे तुड़ता है पोटा बल मिता तुड़ता है හේතුව මෙතන මේ පොටෑසියම්වත් තියෙනවා මෙතනම දෙකක් හරි එහෙනම් අපි පොඩ්ඩක් මෙතන තුලිත කරගන්න නේද අපි දානවා මේ පැත්ත දෙකක් එතකොට දැන් පොටෑසියම් 2යි මැංගනීස් 2යි ඔක්සිජන් 8යි දැන් බලමු මෙතන ඔක්සිජන් 4යි 2යි 4යි 8යි ආ මේවා 2යි මේවා 2යි හරි දැන් මෙයා තුලිතයි හරි ඕක තමයි මෙයාගේ සූත්‍රය එහෙනම් මේ වගේ දේවල් කටපාඩම් කරන්න දෙයක් ඇත්තෙම නැහැ කටපාඩම් කරන්න යන්න එපා පොඩ මතක තියාගන්න උත්සාහ කරන්න හරි මතක තියාගන්න උත්සාහ කරන්න. අපි මේක දාගන්න ඕනි. මේක ලියලා. හරි. එහෙනම් පළවෙනි ක්‍රමය මොකද්ද? පොටෑසියම් පර්මැංගනේට් රත් කිරීම. ඒක මේ තමයි මේ අපි දාගත්තේ. ඊට පස්සේ දෙවෙනි ක්‍රමය අංක 2 කියලා දාලා යන දෙවෙනි ක්‍රමය. ඒකටත් පොටෑසියම් සම්බන්ධයි. මොනවද? පොටෑසියම් නයිට්‍රේට්. පොටෑසියම් නයිට්‍රේට්. නයිට්‍රේට් රත්කිරීම හරි පොටෑසියම් නයිට්‍රේට් රත්කිරීම වියෝජනයක් තමයි වෙන්නේ කියන්නේ හරි එහෙනම්
පොටෑසියම් නයිට්‍රේට් නැතුව දෙ පොටෑසියම් තියෙන්නත් ඕනේ නයිට්‍රේට් නයිට්‍රජන් තියෙන්නත් ඕනේ හරි අපිට මේ සූත්‍ර මතක තියාගන්න ලේසි කරනවා මම එහෙනම් පොටෑසියම් නයිට්‍රේට් නම් පොටෑසියම් උත් තියෙනවා නයිට්‍රේට් නයිට්‍රජන් උත් තියෙනවා එහෙනම් ඔක්සිජන් වෙන් කරගන්න දැන් නේන අනිවාර්යෙන් ඔක්සිජන් තියෙන්නත් ඕනේ හරි එහෙනම් මෙයා K කියන පොටෑසියම් NO3 හරි ඔන්න යගේ රසායනික සූත්‍රය දැන් මොකක්ද මෙයාගේ වෙන්නේ බලන්න ගන්න යාව හරි ආ එයා අරගෙන තමයි මොනව කරන්නේ විయోజනය කරන්නේ එහෙම නැත්නම් ප්‍රත් කරන්නේ එතකොට ඇදෙනවා මොනවද මොනවද දෙන්නේ KNO2 හැදෙනවා ආ ඊට පස්සේ ඔක්සිජන් හැදෙනවා එහෙනම් මෙතනදිත් ඔක්සිජන් හැදුණා මෙතනදිත් ඔක්සිජන් හැදුණා ඔක්සිජන් නිර්මාණය කරගන්න තමයි අපි මේක මේ කරන්නේ දැන් දෙකෙදිම ඔක්සිජන් හැදුණා ප්‍රශ්නයක් නැහැ එතකොට මෙයා මේ ප්‍රශ්නයකට දෙන්නේ මොකද්ද මෙයා තුලිතනදි ප්‍රශ්නය අපිට දැන් තියෙනවා නේ මෙයා දෙපැත්ත තුලිත නැති ප්‍රශ්නේ තියෙනවා එහෙනම් එතකොට තුලිත කරගන්න අපිට පුළුවන් මෙතෙන්ට දෙකක් දාලා මෙතෙන්ට දෙකක් දාලා එතකොට පොටෑසියම් 2යි නයිට්‍රජන් 2යි ඔක්සිජන් 6යි මෙතනත් එහෙනම් 4යි මේ 2යි 6යි හරි එතකොට තුලිතයි එතකොට ඔය දෙක ලියා ගන්න මේ දෙක ලියා ගන්න මේ දෙක ලියාගෙන ඉවරයිද සකුණි ඔය දෙක දාගත්ත නෝට් එකේ සකුණි දාන එකක් දාලා ඕද නැද්ද කියලා මෙයාලා පන්ති ඉන්නවද කියලා අපි දාගන්න අපිට ඉක්මනට දාන්න ලිව්වද කියලා ආ ඔව් ඔව් හරි එනම් ප්‍රශ්නයක් නේ හරි එනවා අපි තුන්වෙනි විදිය ලියගමු හරි ඔයාලා හොඳට මතක තියාගන්න ඕනේ මෙන්න මේක මේ රතු පාටින් කොටු කරන්න මේක තමයි අපි අර පරීක්ෂණයේ ඇඳගත්තේ මේක කරන්නේදී හරි පොටෑසියම් පර්මැංගනේට් රත් කිරීම කියන්නේ හරි එතකොට ඔය හතරම ඕනි දැනගන්න ඕනේ හැබැයි ඔබ මතක තියාගන්න මේ හතර මතක තියාගෙන අමාරු දේවල් නෙමෙයි හතරම ටිකක් එක වගේ නේ හතරේම තියෙන්නේ මේ මොනවද විయోజනය කරගන්න විදිමයි තියෙන්නේ හතර හරි එතකොට තුන්වෙනි තුංගණික වංකුවා මොනවද අර තුවාල වලට දානවා කියන්නේ නේද හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් වියෝජනය හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් වියෝජනය අයින හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් කියන්නේ H2O2 හරි H2O2 H2O2 වියෝජනය කරන එක තමයි තුංගණියට තියෙන. පේනවනේ පැහැදිලිනේ හරි පේනවා. හරි ආ එහෙනම් H2O2 ගත්තා වියෝජනය වෙන්න කියලා කියලා තිබ්බා. හරි එහෙනම් යා වියෝජන නම් හැදෙන්න පුළුවන් මොනවද? හයිඩ්‍රජන් අඩංගු දෙකයි ඔක්සිජන් අඩංගු දෙක විතරයි හැදෙන්න පුළුවන්. ඇත්තටම වෙන්නේ පුතේ හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් බෝතලයක් අරගෙන යාවේ මූඩිය අරලා තිබ්බොත් ඔක්සිජන් ටික වාෂ්පලනවා. හේතුව මෙතන H2O2 විතර ඉන්න කොට අමාරු වෙන්නේ. ඇයි? හයිඩ්‍රජන් අණු දෙකක් එකල ඔක්සිජන් අණුවක් මේ සම්බන්ධ වෙලා සහසංජ බන්ධනයක් හදාගත්තාම ඒක සම්පූර්ණ එකක් වෙලා. ආයි ඔක්සිජන් බාර බලෙන් එල්ලලා තියෙන කැලලක් නේ. එයාට අදාල වාෂ්පලන වෙනම් හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් බෝතලයක් අරගෙන නිකන් ඇරලා තිබ්බත් පුතේ වෙන්නේ ඔක්සිජන් ටික වාෂ්පලා ගිහිල්ලා හයිඩ්‍රජන් මොකද H2O එහෙම නැත්නම් ජලය ටිකක් ඉතුරු වෙන්නේ. හරි තුවාලයකට දැම්මමත් ඒක වෙන්නේ. එතකොට තුවාලේ පිරිසිදු වෙන්නේ කොහොමද කියලා දැන් ඔයාලට හිතා ගන්න පුළුවන්. මොකක්ද වෙන්නේ? තුවාල වල ඉන්නවගේ නිර්වායු බැක්ටීරියා වගේම ඒ බැක්ටීරියා වලට අතර ඔක්සිජන් ලැබිලා එයාලත් විනාශ වෙනවා. තුවාලේ නරක් වෙන එකෙන් ආරක්ෂා වෙන්නේ එහෙමයි. පැසවන්නේ. හරි පැසවන්නේ නිර්වායු බැක්ටීරියා නිසානේ. දැන් ඔය මොනවද ඇල්කොහොල් එහෙම නිෂ්පාදනයේදී අපි පැසීමට ලක් කරන්නේ පිෂ්ඨ කොටස්. එතකොට ඒ නිර්වායු බැක්ටීරියා පාවිච්චි කළානේ. ඒ වගේ මේ තුවාලේ නිර්වායු බැක්ටීරියා දියෝ තුවාලේ පැසවෙන එක වැලකෙනවා. අරකින් හම්බෙන ඔක්සිජන් ටික නිසා. හරි. එහෙනම් මේකෙදිත් හැදෙන්නේ ජලය හැදෙනවා. ඊට පස්සේ ඔක්සිජන් වායුව හැදෙනවා. මේ ඔක්සිජන් වායුව හදාගන්න එක තමයි ඇත්තටම අපේ මේකේ පරමාර්ථය. එතකොට මේව තුලිත කරගන්න එක තමයි ඊළඟ කාරණා. එතකොට මේව තුලිත කරගන්න පුළුවන් දෙකක් දැම්මා. දෙකක් දැම්ම දැන් හයිඩ්‍රජන් 4යි ඔක්සිජන් 4යි. හයිඩ්‍රජන් එනං මෙතන හතරයි හරි ඔක්සිජන් දෙකයි මේ දෙකයි ඔක්සිජනුත් හතරයි හරි එහෙනම් ඒකත් හරි තුන්වෙනි ක්‍රමයක් හරි ඊළඟට හතරවෙනි ක්‍රමය අපිට හම්බ වෙනවා හතරවෙනි ක්‍රමය අපිට හම්බ වෙනවා මොකක්ද හතරවෙනි ක්‍රමය පොටෑසියම් ක්ලෝරේට් රත් කිරීම පොටෑසියම් ක්ලෝරේට් රත් කිරීම එනම් පොටෑසියම් ක්ලෝරේට් වල සූත්‍රය වලට අමාරු නෑ මතක තියාගන්න පොටෑසියම් නම් පොටෑසියම් තියෙන්න ඕනි ක්ලෝරේට් නම් ක්ලෝරින් තියෙන්නත් ඕනි
වෙන් කරගන්න ඔක්සිජන් නම් ඔක්සිජන් මේකේ දෙන්නත් ඕනේ. හරි. ඔය තුනෙන් දෙන්න ඕනේ. හරි. එහෙනම් රත් කරන්නයි තියෙන්නේ. එහෙනම් අර විදිහට බල යන්න පුතේ. එයාව රත් කරනවා. එයාව රත් කරාම ඔක්සිජන් අනිවාර්යෙන් කැදෙනවා. ඊට පස්සේ අපතනවා. KCl හැදෙනවා. හරි. ඔය දෙන්න නේ දෙන්නේ. එතකොට මෙයාව තුලිත කරගන්න. ඊළඟ ප්‍රශ්නේ. දැන් පුරුදුයි තුලිත කරන එක. තුලිත කරනවා කියන්නේ මොකද්ද මේ දෙපැත්ත සමාන කරගන්න කියන එහෙනම් මේ පැත්තේ පොටෑසියම් එකයි ක්ලෝරින් එකයි ඔක්සිජන් තුනයි. මේ පැත්තේ පොටෑසියම් එකයි ක්ලෝරින් එකයිද? නෑ. ක්ලෝරින් එකයි ඔක්සිජන් දෙකයි. හරි. එහෙනම් ප්‍රශ්නයන්නේ ඔක්සිජන් දෙකයි නේ. මෙතන තුනයි. එහෙනම් දෙපැත්ත සමාන කර ගැනීමේ අභියෝගයක් තියෙන නේ. ඔව්. එතකොට මොකද කරන්නේ? අපි දා ගන්නවා මෙතෙන්ට නේද? මෙතෙන්ට දෙකේ ඉලක්කමක් දාගෙන බලන්න. හරි. මෙතෙන්ට දෙකක් දැම්මම පොටෑසියම් දෙකයි ක්ලෝරින් දෙකයි. එහෙනම් මෙතෙන්ටත් දානවා දෙකක්. හරි දැන් හරි පොටෑසියම් දෙකයි ක්ලෝරින් දෙකයි ඔක්සිජන් පුතේ දැන් මෙතන. හයක් කියලා. දෙවරක් තුන හයයි. එහෙනම් මේ පැත්තේ දෙකයි තියෙන්නේ. එහෙනම් මෙතෙන් තුනක් දානවා. එහෙනම් මෙතන ඔක්සිජන් හයයි. මේ පැත්තේ පොටෑසියම් දෙකයි ක්ලෝරින් දෙකයි. දැන් දෙපැත්ත සමානයි. හරි. දැන් තුලිතයි. ඔන්න තුලිත රසායනික සමීකරණ. තුලිත කරගන්න අපිට එහෙනම් ඕන ඉලක්කමක් ඕනි තැනකට දාලා දෙපැත්තේ තියෙන පරමාණු ප්‍රමාණ සමාන කරගන්න තමයි තියෙන්නේ. හරි. දෙපැත්තේ තියෙන පරමාණු ප්‍රමාණ සමාන කරගන්නයි තියෙන්නේ. හරි. එතකොට ඒකත් එහෙනම් විසඳුනා. එහෙනම් ඔය ක්‍රම හතර තමයි ඔක්සිජන් වායුව විද්‍යාගාරයේදී පිළියෙල කරගන්න ක්‍රම හතර. මේ තියෙන්නේ අපි පිළියෙල කරගත්ත ඔක්සිජන් වායුව. හරි. එහෙනම් හතරක් තිබ්බා. ආයි මතක් කරන්නම් අවසාන පාරට. එකක් පොටෑසියම් පර්මැංගනේට් රත් කිරීම, දෙක පොටෑසියම් නයිට්‍රේට් රත් කිරීම, තුන හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් වියෝජනය, හතර පොටෑසියම් ක්ලෝරේට් රත් කිරීම. හරි. ওই ක්‍රම හතරෙන් තමයි අපි ඔක්සිජන් වායුව නිපදවා ගත්තේ. එහෙනම් සුපුරුදු පරිදි ඔයාලා දන්නවා දැන් අපිට ලියා ගන්න තියෙනවා මෙයාගේ ගුණ සහ භාවිත. ගුණ සහ භාවිත. ඊට කලින් පොඩි තරුවක් දාලා ලියා ගන්න විශේෂ කාරණයක් විදිහට ऑक्सीजन वायु द तरह दाले यार ऑक्सीजन वायु द एक तो कर गाने ऑक्सीजन वायु द नेता निपद वागाने ऑक्सीजन वायु द निपद वागाने वाते यातिकुरु विस्थापन क्रमेदी क्रमेनी वाते යටිකුරු විස්ථාපන ක්‍රමේනි වාතයේ යටිකුරු විස්ථාපන ක්‍රමේනි ඔක්සිජන් වායුවද නිපදවා ගන්නේ වාතයේ යටිකුරු විස්ථාපන ක්‍රමේනි වාතයේ යටිකුරු විස්ථාපන ක්‍රමේනි හරි න වායු පිළියෙල කර ගැනීම ඇතුලේ අපිට කතා කරන්න දෙන ඔක්සිජන් වායු නිපදවීමේ ක්‍රම හතර කතා කරලා ඒක නිපදවා ගන්න ක්‍රමයක් අපි ලියාගෙන ඉවරයි හරි එහෙනම් ලියන්න පොඩි මාත්‍රිකාවක් ඇල්ලලා ඔක්සිජන් වායුවේ භෞතික සහ රසායනික ගුණ නැත්නම් භෞතික සහ රසායනික ලක්ෂණ ඔක්සිජන් වායුවේ භෞතික සහ රසායනික ලක්ෂණ ලියන්න පොඩි අනුමානයක් ඔක්සිජන් වායුවේ භෞතික සහ රසායනික ලක්ෂණ ඔක්සිජන් වායුවේ භෞතික සහ රසායනික ලක්ෂණ එනම් ලියන්න තරුදදා ලක්ෂණ ටික දැන් හයිඩ්‍රජන් වලට වඩා හාත්පසින් වෙනස් ලක්ෂණයක් තියෙනවා හයිඩ්‍රජන් නම් සාමාන්‍ය වාතයට වඩා ඝනත්වයෙන් අඩුයි ඔක්සිජන් පොඩ්ඩක් වෙනස් ලියන්න සාමාන්‍ය වාතයට වඩා ඝනත්වයේ වැඩිය හොඳට මතක තියාගන්න දැම්ම මතක තියාගන්න අද හරි ඔක්සිජන් සාමාන්‍ය වාතයට වඩා ඝනත්වයේ වැඩිය ඊළඟ තරුව සාපේක්ෂ අණුක ස්කන්ධය හරි ලියන්න සාපේක්ෂ අණුක ස්කන්ධය ලියලා මම මේ කියන එක අහගන්න ලියන්න තු දැන් පුතේ දැන් හයිඩ්‍රජන් සාපේක්ෂ අණුක ස්කන්ධය වලින් දෙකයි හේතුව හයිඩ්‍රජන් පරමාණුක සාපේක්ෂ පරමාණුක ස්කන්ධය එකයි එහෙනම් දෙකක් තිබ්බා ඒ වගේ ඔක්සිජන් වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය 16 නේ මෙතන ඔක්සිජන් කියන්නේ O2 නේ එහෙනම් 16 වරක් දෙකක් වෙන්නේ නැහැ එහෙනම් දැන් සම්පූර්ණ කරන ලියපක සාපේක්ෂ අණුක ස්කන්ධය 32 කි සාපේක්ෂ අණුක ස්කන්ධය 32 කි 32 කි
සාපේක්ෂ අණුක ස්කන්ධය 32කි. ඔයාලා දන්නවා සාපේක්ෂ පරමාණු ස්කන්ධයටවත් අණුක ස්කන්ධයටවත් ඒකක නැහැ. ග්‍රෑම් කිලෝග්‍රෑම් මුකුත් නැහැ. නිකම්ම දෙන්න 32කි. සාපේක්ෂ අණුක ස්කන්ධය 32කි. ඊට පස්සේ විශේෂම දෙයක් සහ දන්නම දෙයක් උතරුවක් ගාලියන්න දහන පෝෂක වායුවකි. දහන පෝෂක වායුවකි. දහන පෝෂක වායුවකි. යනතරු ඈ තුන්වෙනි තරුව දහන පෝෂක වායුවකි. හතරවෙනි තරුව ජලයේ සුළු වශයෙන් දියවේ. ජලයේ සුළු වශයෙන් දියවේ. එතකොට පුතේ ජලයේ දියවෙච්ච ඔක්සිජන් තමයි ජලජ ජීවීන් උරා ගන්න නැත්නම් ලබා ගන්න යාලගේ ශ්වසනයට කරමල් තියෙන ජීවියෝ මත්ස්‍යෝ ජලයේ දියවෙච්ච ඔක්සිජන් තමයි ශ්වසනයට පාවිච්චි කරන්නේ. එහෙනම් ජලයේ සුළු වශයෙන් දියවේ. අවසාන තරුවේ කරුණ ටික යටතේ අවසාන තරුව අවර්ණවන අතර ගන්ධයක් නැත. අවර්ණවන අතර ගන්ධයක් නැත. ඔක්සිජන් ගැන ලියන්නේ අවසාන තරුව අවර්ණවන අතර ගන්ධයක් නැත. ගන්ධයක් නැත. අවර්ණයි ගන්ධයක් නැහැ. අවර්ණවන අතර ගන්ධයක් නැත. එහෙනම් ඔක්සිජන් වල තියෙන ඔය භෞතික ලක්ෂණයි රසායනික ලක්ෂණයි වෙන භෞතික ලක්ෂණ වෙන් කරන්න කිව්වොත් කවුරු හරි මොනවද භෞතික ලක්ෂණ උතන? අවර්ණයි කියන එක ගන්ධයක් නැහැ කියන එක නේද? ඈ ඊට පස්සේ මොකක්ද මේ ඔය ජලයේ දිය වෙන කතාව එහෙනම් භෞතික ලක්ෂණ. ඊට පස්සේ අපි ඔය කියන සාපේක්ෂ අණුක ස්කන්ධේම රසායනික ලක්ෂණ නේ. හරි. එහෙනම් ඔක්සිජන් වායුව ගැන ওই ටික තමයි ලියන්න තියෙන්නේ ඒ කරුණ ටික යටතේ. ඊට පස්සේ ලියන්න තවත් අනුමාත්‍රකාවක්. තවත් අනුමාත්‍රකාවක්. ඔක්සිජන් වායුවේ භාවිත. ඔක්සිජන් වායුවේ භාවිත. ඊළඟ අනුමාත්‍රකාව ඔක්සිජන් වායුවේ භාවිත. හරි. මට කියන්න දැන් ඔයාලා අරෝෂා ලිව්වද මෙතෙන්ට නිකන් නෝට් එක ඔක්කොම ලියාගත්තද? නැත්තම් අතර්ලා දැම්මද රෙකෝඩින් එක බලලා ලියනවා කියලා නැත්තම් ලියන්නෙම නැහැ කියලා හිතාගත්තද? ඉක්මන් කරන්න අලිව්වා ලිව්වා කියලා දාලා තියෙනවා නේද? හරි. එතකොට හරි. එහෙනම් ලිව්වා නම් හොඳයි. නැත්තම් අපරාධිනේ මේ ලිව්වා විතරක්මදී ලියලා විතරක්මදී මතක තියාගන්නත් ඕනේ. ඈ ලියලා විතරක්මදී මතක තියාගන්නත් ඕනේ. එහෙනම් පළවෙනි තරුව දාලා ලියන්න පළවෙනි භාවිතය. අපි දන්න මේක ඔක්සිජන් වායුවේ වැදගත්කමක් කියන්නේ ගොත් හැමෝම කියන දේ නේ. ඔක්සිජන් නැතුව අපිට ජීවත් වෙන්න බෑනේ නේ. ඔක්සිජන් නැතුව අපිට ජීවත් වෙන්න බෑ. ඒ නිසා පළවෙනි තරුව දාලා ලියන්න සියලුම ජීවීන්ට නැත්තම් ශ්වසනය සඳහා අවශ්‍යයි. එහෙම ලියන්න සියලුම ජීවීන්ට කැලල ඕනේ නැහැ. ශ්වසනය සඳහා ඇච්චර. ඔක්සිජන් වායු භාවිතය වලින් පළවෙනි එක ශ්වසනය සඳහා. ශ්වසනය සඳහා. ශ්වසනය සඳහා. ඊට පස්සේ දෙවෙනි තරුව දහණය සඳහා. දහණයට ඔක්සිජන් තියෙන්න ඕනේ. ගිනි ත්‍රිකෝණෙත් තියෙනවනේ ඔක්සිජන් නේ. දහණයට අවශ්‍ය සාධකයක් විදිහට නා දෙක දෙවෙනි තරුව දහණය සඳහා. පළවෙනි එක ශ්වසනය සඳහා දෙවෙනි තරුව දහණය සඳහා. ඊට පස්සේ තුන තුන්වෙනි තරුව තුන්වෙනි තරුව කිමිදීමේදී සහ ඩයිවිං කරද්දී නේ අර මුහුද කිමිදේ කිමිදීමේදී සහ අභ්‍යවකාශ ගමන්වලදී තුන්වෙනි තරුව කිමිදීමේදී සහ අභ්‍යවකාශ ගමන්වලදී ගගනගාමීව පාවිච්චි කරනවා. එහෙනම් ඔක්සිජන් කිමිදෙන කට්ටිය පාවිච්චි කරනවා. හරි. කිමිදීමේදී සහ අභ්‍යවකාශ ගමන්වලදී ඊට පස්සේ හතරවෙනි තරුව හතරවෙනි තරුව ලෝහ පෑසීමේදී ලෝහ පෑසීමේදී ලෝහ පෑසීමේදී ඔක්සි ඇසිටලින් ඔක්සි ඇසිටලින් ඔක්සි ඇසිටලින් ඔක්සි ඇසිටලින් ඔක්සි ඇසිටලින් දැල්ල ලබා ගැනීමට දැල්ල ලබා ගැනීමට අවසාන තරුව නැත්නම් අවසාන කරුණ සල්ෆියුරික් සහ සල්ෆියුරික් සහ නයිට්‍රික් සල්ෆියුරික් සහ
සල්ෆියුරික් සහ නයිට්‍රික් අම්ල නිපදවීමේදී හරි සල්ෆියුරික් සහ නයිට්‍රික් අම්ල නිපදවීමේදී සල්ෆියුරික් සහ නයිට්‍රික් අම්ල නිපදවීමේදී හරි ඒකට අර පාවිච්චි කරන මොනවද අපි මේ කියන ඔක්සිජන් වායු අවශ්‍යයි හරි සල්ෆියුරික් වලත් ඔක්සිජන් තියෙනවා නයිට්‍රික් වලත් ඔක්සිජන් තියෙනවා ඒ දෙන්න නිෂ්පාදනය කරන්නේ නම් ඔක්සිජන් පාවිච්චි කරනවා අමුද්‍රව්‍යයක් විදිහට හරි නිපදවීමේදී අමුද්‍රව්‍යයක් ලෙස එහෙම ලියලා පිටක් කියන හරි නිපදවීමේදී අමුද්‍රව්‍යයක් ලෙස අමුද්‍රව්‍ය කියන්නේ නිපදවන්න පාවිච්චි කරන දේවල් හරි ප්‍රධාන වශයෙන් ඕනි අපි දැන් යකඩ නිස්සාරණ දිගේ අමුද්‍රව්‍ය දෙන්නේ මොනවද ෆෙරස් යොදාගත්තා ඊට පස්සේ ෆෙරස් නම හීමටයිට් යොදාගත්තා ෆෙරස් නිෂ්පාදනය කරනවාද හීමටයිට් යොදාගත්තා හුරුගල් යොදාගත්තා කෝක් යොදාගත්තා ඒ වගේ ඔය සල්ෆියුරික් සහ නයිට්‍රික් අම්ල නිෂ්පාදනයේදී ඔක්සිජන් යොදාගන්න විදිහ අමුද්‍රව්‍ය හරි ආ අවසාන කොටස පාඩම අවසාන වෙන්න යන්නේ යන්නේ අද දවසේට වැඩ ටික එතකොට ඒ නිසා ලියාගන්න අවසාන වශයෙන් ලියාගන්න කාබන් ඩයොක්සයිඩ් වායුව නිපදවීම හරි කාබන් ඩයොක්සයිඩ් වායුව නිපදවීම Hi. ඒක යටතේ මුලින්ම අපි රූප ශ්‍රාණ ඇඳ ගන්නවද කියලා මම මේ කල්පනා කරේ. රූප ශ්‍රාණ අඳින්න තියලෙමුනේ. හරි. එතකොට ඕකෙදි අර කලින් ටිකමයි. කලින් රූප ශ්‍රාණමයි වෙනස් වෙන්නේ පුතේ කලින් අර පළවෙනිම එකේ ටොරික් කම්ප්ලීට් දැම්මේ නේද? මේ පැත්තේ තියෙන අර කලින් වගේ වායු සරාවයි වායු සංග්‍රහන මංචයයි අර කියපු ද්‍රෝණිකා ගැල්ලයි නේ. මේ ද්‍රෝණිකාමයි. ওই ටිකනේ. ආ ඊට පස්සේ එන ඕකට අපි දන්නවා විසර්ජන නලය එනවනේ විසර්ජන නලය එනවා මෙදිට විසර්ජන නලයක් එනවා මේකේ වායු සංග්‍රහණ මංචයේ විතර තමයි විසර්ජන නලය එන්නේ හරි ඊට පස්සේ විසර්ජන නලය කියන්නේ කියලා එන්නේ කවුරු ඇතුළෙන්ද නැන්ද අර අපි කියපු කෝනික ෆ්ලාස්ක් වින්න හරි කෝනික ෆ්ලාස්ක් වින්න තමයි මේක එන්නේ හරි मैग्नीशियम कार्बन डाइऑक्साइड පාවිච්චි කරන්න. හරි. එතකොට කාබන් ඩයොක්සයිඩ් කියලා කතා කරද්දී පුතේ අර ඔක්සිජන් එහෙම සුළු වශයෙන් දියුනේ. හැබැයි මේ කියන්නේ ඊට වඩා පොඩ්ඩක් වැඩිපුර කාබන් ඩයොක්සයිඩ් දිය වෙනවා. හැබැයි එක ප්‍රශ්නයක් නැහැ අපිට කාබන් ඩයොක්සයිඩ් එකතු කර ගැනීම. හරි. එක චුට්ටක් ඔළුවේ තියාගන්න. හරි. මොනවාරි ප්‍රශ්නාවක් තහන්න හරි. ඒ කියන්නේ මේ තුන තුනක් මේ පරීක්ෂණ තුනේ පොඩි පොඩි සමානකම් තිබ්බට මේ පරීක්ෂණ තුන තුනක්. එහෙනම් මුලින්ම ගන්න ඕනි මේ රූප ශ්‍රාණ තියෙන 108 වෙනි පිටුවේ. ඒක අඳින්න ඉඩ දියාගන්න. හරි. 108 වෙනි පිටුවේ තියෙන්නේ ඒක අඳින්න ඉඩ දියාගන්න. कैल्शियम कार्बोनेट हरि CaCO3 कैल्शियम कार्बोनेट CaCO3 හරි කැල්සියම් කාබනේට්
තනුක හයිඩ්‍රොක්ලෝරික් අම්ලයත් සමග තනුක හයිඩ්‍රොක්ලෝරික් අම්ලයත් සමග තනුක හයිඩ්‍රොක්ලෝරික් අම්ලයත් සමග තනුක හයිඩ්‍රොක්ලෝරික් අම්ලයත් සමග ප්‍රතික්‍රියා කරවා අම්ලයත් සමග ප්‍රතික්‍රියා කරවා කාබන් ඩයොක්සයිඩ් නිපදවයි ප්‍රතික්‍රියා කරවා කාබන් ඩයොක්සයිඩ් නිපදවයි හරි එහෙනම් කාබන් ඩයොක්සයිඩ් නිපදවන විදිය අපි දන්නවා ඊට පස්සේ තවත් තරවක් දාලා විශේෂ කාරණේත් අපි උත්තරේට ලියා ගමු මෙහිදීද කාබන් ඩයොක්සයිඩ් එකතු කරගන්නා ක්‍රමවේදය මෙහිදීද කාබන් ඩයොක්සයිඩ් එකතු කරගන්නා ක්‍රමවේදය ජලයේ යටිකුරු විස්ථාපනයයි නැත්නම් ජලයේ යටිකුරු විස්ථාපනයම වේ කිව්වත් හරි නැත්නම් ජලයේ යටිකුරු විස්ථාපනයයි කලින් ක්‍රම දෙකම තමයි හරි කලින් දෙකේම දැම්මේ ඔය ක්‍රමෙමයි මේකෙත් දාන්නේ ඒ ක්‍රමෙමයි හැබැයි කාබන් ඩයොක්සයිඩ් වල පොඩි වෙනසක් තියෙනවා පුතේ හරි කාබන් ඩයොක්සයිඩ් වල පොඩි වෙනසක් තියෙනවා මොකක්ද සාමාන්‍යයෙන් අපි හයිඩ්‍රජන් එහෙම නැද්ද අනෙක් මේ හයිඩ්‍රජන් වලයි ඔක්සිජන් කියන්නේ කාබන් ඩයොක්සයිඩ් වලයි මේ ඔක්සිජන් වලයි සමානත්වයක් තියෙනවා මුලින් මේක කියන්න ඕනේ හරි හයිඩ්‍රජන් වලට වඩා වෙනසක් තියෙනවා හයිඩ්‍රජන් අනෙක් වායුවට වඩා ඝනත්වයෙන් අඩුයි හැබැයි ඔක්සිජනුයි කාබන් ඩයොක්සයිඩුයි පොඩ්ඩක් ඝනත්වයෙන් වැඩි එහෙනම් ඔක්සිජන් ඝනත්වයෙන් වැඩි නම් කොහොමවත් කාබන් ඩයොක්සයිඩ් ඝනත්වයෙන් වැඩි වෙන්න එපා නේ කාබන් ඩයොක්සයිඩ් වලත් ඔක්සිජනුත් තියෙනවානේ නේ ඒ නිසා එහෙම වෙන්නත් ඕනි හරි එහෙනම් කමක් නැහැ ඒක අපි දැනගමු අපි ලියාගමු මොකද්ද මේකේ මේ විස්තර ලියද්දි කාබන් ඩයොක්සයිඩ් වායු භෞතික ගුණ කියන හරි ඊට කලින් අපි මෙයාව මේ පරීක්ෂණ සිදු කරන අන්දම අපි මේ රසායනික සමීකරණය අදගෙනින්මු නේද ඒක ලියාගන්න එපා කොහොමද වලි හරි එහෙනම් මොකද්ද මේකේදී කරන්නේ කැල්සියම් කාබනේට් තියෙනවා ඒකට එකතු කරනවා තනුක හයිඩ්‍රොක්ලෝරික් අම්ලය එතකොට මොනවද හැදෙන්නේ ආ කැල්සියම් ක්ලෝරයිඩ් හැදෙනවා ඊට පස්සේ කාබන් ඩයොක්සයිඩ් හැදෙනවා හරි ඔන්න ඔය ටික තමයි හැදෙන්නේ මෙයා දැන් තුලිත නැහැ මේ අර පැත්තේ හයිඩ්‍රජන්ලා දෙකක් ඉන්නවනේ අපි මෙතනින් දානවා දෙකක් හරි නා හයිඩ්‍රජන්ලා දෙකයි ක්ලෝරින් දෙකක් ඉන්න එකත් හරි දැන් තුලිත හරි දැන් දාලා මේ සමීකරණය ලියාගන්න හරි මේක තමයි හැදෙන විදිය මේ සමීකරණයට අදාළ දාගන්න මොකද්ද කැල්සියම් කාබනේටුයි හයිඩ්‍රොක්ලෝරික් එකතු වෙලා කැල්සියම් ක්ලෝරයිඩ් වෙයි H2O අපිට අවශ්‍ය දේ විතරදී මේ දෙන්නව දාගන්න කියන්නේ කාබන් ඩයොක්සයිඩ් නේද කාබන් ඩයොක්සයිඩ් වෙයි නිර්මාණය වෙනවා නිෂ්පාදනය වෙනවා හරි එහෙනම් ඔන්න ඔක තමයි මෙතන කාබන් ඩයොක්සයිඩ් නිර්මාණය කර ගැනීම නිෂ්පාදනය කර ගැනීම ක්‍රමය කවුරු හෙව්වොත් එහෙනම් කැල්සියම් කාබනේට් වලට තනුක හයිඩ්‍රොක්ලෝරික් කලවම් කළා තමයි අපි කාබන් ඩයොක්සයිඩ් නිපදවා ගන්න හරි ඊට පස්සේ පොඩි අනුමාත්‍රිකා කැලලක් ලියා ගන්න පාඩමේ අවසානට කියන්නේ අනුමාත්‍රිකා ලියා ගන්න කාබන් ඩයොක්සයිඩ් වල භෞතික ගුණ කාබන් ඩයොක්සයිඩ් වල භෞතික ගුණ පළවෙනි තරුව අපි අර කිව්වත් වගේ පළවෙනිම තරුව දාලා යන්න සාමාන්‍ය වාතයට වඩා ඝනත්වයෙන් වැඩි සාමාන්‍ය වාතයට වඩා ඝනත්වයෙන් වැඩිය. සාමාන්‍ය වාතයට වඩා ඝනත්වයෙන් වැඩිය. පළවෙනි තරු. සාමාන්‍ය වාතයට වඩා ඝනත්වයෙන් වැඩිය. ඊට පස්සේ සාපේක්ෂ අණුක ස්කන්ධය කියලා කියද්දී කාබන් වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය 12යි, ඔක්සිජන් වල 16යි. එහෙනම් ඔක්සිජන්ලා දෙකක් ඉන්නවනේ මෙතන. එහෙනම්
මෙතන එතකොට 32ක් වෙලා 32 12යි තමයි පුතේ 44යි නේ හා එහෙනම් ඊළඟ තරුව දාලා ලියන්න සාපේක්ෂ අණුක ස්කන්ධය 44කි සාපේක්ෂ අණුක ස්කන්ධය 44කි සාපේක්ෂ අණුක ස්කන්ධය 44කි 44කි ඊළඟට විශේෂ කාරණයක් දහනේ නොවේ දහනේ නොවේ දහනේ වෙන්නේ නැහැ දහන පෝෂකයකුත් නෙමෙයි කියලා ලියන්න ඕනේ ඒක දන්නවනේ වල දහන පෝෂකයක් නෙමෙයි කාබන් ඩයොක්සයිඩ් දහනේ නොවේ කියලා ලියා ගන්න අනිවාර්යයි හරි දහනේ නොවේ ඊට පස්සේ ඊළඟ තරුව හතරවෙනි තරුව ජලයේ සුළු වශයෙන් දියවේ ජලයේ සුළු වශයෙන් දියවේ ජලයේ සුළු වශයෙන් දියවේ ජලයේ සුළු වශයෙන් දියවේ ඊට පස්සේ අවසාන තරුව අවර්ණ වන අතර ගන්ධයක් නැත අවර්ණ වන අතර ගන්ධයක්ද නැත අවර්ණ වන අතර ගන්ධයක්ද නැත අවර්ණ වන අතර ගන්ධයක්ද නැත එහෙනම් ඔය තරුව වලට අමතරව රූලක් ඇරලා හරි වෙන පාටකින් හරි තරුවක් දාගෙන ලියන්න අපි පොඩි කාලේ කරන කතන්දරයක් මොකද්ද ලියන්න කාබන් ඩයොක්සයිඩ් අවර්ණ හුණු දියර අරුවක් දාලා ලියන්න කාබන් ඩයොක්සයිඩ් අවර්ණ හුණු දියර කිරි පැහැ ගන්වයි අවර්ණ හුණු දියර කිරි පැහැ ගන්වයි එහෙනම් අවර්ණ හුණු දියර කිරි පැහැ ගන්වනවා කියන්නේ මොකක්ද ඇත්තට පුතේ කි වෙන්නේ අපි ඒක දැනගන්න බෑ හරි එහෙනම් මොකක්ද වෙන්නේ අවර්ණ හුණු දියර කියන්නේ මොනවද පුතේ හුණු වලට කියන්නේ අපි කැල්සියම් කාබනේට් කියලා නේ ඩීසල් ට්‍රීවිල් එකක් නවත්තරයි හරි हरी කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ්. ඔයනම් ඔය කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් වල තමයි කැල්සියම් මේ කාබන් ඩයොක්සයිඩ් හම්බෙන්නේ. හරි. ආ. එතකොට අපි ලියාගමු. කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් ලියන්නේ මෙහෙමනේ. CaOH 2 ice. හරි. මේ වරහන දාන්නේ මේ දෙන්නම දෙක ගන්න නිසා. නේ. CaOH 2 ice. කාබන් ඩයොක්සයිඩ් තමයි යාට හම්බෙන්නේ. එතකොට මොකක්ද වෙන්නේ? අර පැත්තේ හැදෙනවා පුතේ ආපහු පාරක් කැල්සියම් කාබනේට්. කැල්සියම් කාබනේට් කියන්නේ කුණු ගල් උණුගල් කියන ඒවා වල දන්නවා සුදු පාටයි එහෙනම් ඒ නිසා තමයි ඒක දිය වෙච්ච උණුනේ එහෙනම් කැල්සියම් කාබනේට් හැදුණා කිරි පාට උණු හරි ඊට පස්සේ පිට වෙනවා වායුවක් නෙමෙයි මොකද්ද ද්‍රවයක් හැදෙනවා තව ඊට අමතරව මොනවද අපි කැල්සියම් මේ අවර්ණ හුණු දියරනේ එහෙනම් මේකේ කැල්සියම් කාබනේට් හැදුණා නම් වෙන් වෙන්න තියෙන්නේ දැන් ජලයේ දිය වෙච්ච උණු තිබ්බේ මේකේ එහෙනම් ජලයේ උණුයි වෙන් වෙච්ච එක තමයි උනේ එහෙනම් හැදෙනවා තව ජලය හැදෙන්නේ H2O හරි එහෙනම් තුලිත කිරීම සම්බන්ධව ප්‍රශ්නයක් මෙතනදී පැන නැගෙන්නේ නැහැ නේ කැල්සියම් එකයි ඔක්සිජන් දෙකයි දෙකයි හතරක් තියෙනවනේ හරිනේ මෙතන තුනෙන් දෙක හතරක් තරි ඊට පස්සේ හයිඩ්‍රජන් මෙතන දෙකයි හරිනේ හයිඩ්‍රජන් දෙකක් තරි කාබන් ඔව් කාබන් එකයි හරි ඔක්සිජන් ප්‍රමාණයක් තරි හරි ඒ නිසා තුලිත කිරීමේ ප්‍රශ්නයක් වෙන්නේ නැහැ එහෙනම් කැල්සියම් කාබනේට් නැත්නම් කාබන් ඩයොක්සයිඩ් අවර්ණවල දිය කිරිපය ගන්නවයි ඒ ක්‍රියාවලිය තමයි මේ තියෙන්නේ මේකත් ලියා ගන්න. හරි. මේකත් පාඩම් කර මතක තියාගන්න අවශ්‍යයි. හරි. මේකත් දාගන්න. එකට යට. මේක දාගන්න. මේ සමීකරණය. හරි. මේ සමීකරණය. හරි. මේ තියෙන්නේ නම් අවර්ණ හුණු තියෙන මේ තියෙන්නේ කාබන් ඩයොක්සයිඩ්, මේ තියෙන්නේ හුණු ගල්, මේ තියෙන්නේ ජලය. හුණු ගල් කිව්වට ද්‍රව වෙලා තියෙන්නේ, දිය කරලා තියෙන්නේ. හරි. ජලය දිය වෙලා තියෙන්නේ. ඒ නිසා තමයි ওই ජලයේ හුණු ගල් ටික නැත්තම් හුණු දියර විදියට මේ අවර්ණ හුණු දියර බවට පත් වෙච්ච නිසා තමයි කිරි පැහැවුනේ හුණු ගල් වල පාටනේ කිරි පාට හරි එහෙනම් එතන මේ ලොකු කතන්දරයක් නැහැ හරි ලොකු කතන්දරයක් නැහැ හරි තවතරුවක් දා ලියන්න මෙවැනි අවස්ථාවක නැත්තම්
කිරිපැහැ වූ ජලයට තුලට කිරිපැහැ වූ හුණු දියර තුලට කාබන් ඩයොක්සයිඩ් ලබා දුන් විට කැල්සියම් බයිකාබනේට් හරි HCO තියෙනවනේ කැල්සියම් බයිකාබනේට් හරි එතකොට මේ තමයි අපි සූත්‍රය එකක් ලියා ගන්න හරි එකක් ලියා ගන්න දැන් මේ වරහන් දාලානේ ඔයාලා දන්නවා මේ වරහන් දාලා ඒකට පිටින් දාන්නේ සඳර වරහන් නේ වරහන් නෙමෙයි ඒකටත් පිටින් තවත් දාන්නලු දාන්න මේ වගේ කොටු වරහන් හරි ඒව දාන්න අවශ්‍ය නැහැ මෙතෙන්දී හරි කැල්සියම් බයිකාබනේට් මෙවැනි අවස්ථාව කිරිපැහැව හුණු දියර තුළට තව දුරටත් කාබන් ඩයොක්සයිඩ් ලබා දුන් විට කැල්සියම් බයිකාබනේට් කැල්සියම් බයිකාබනේට් හරි හොඳයි කැල්සියම් බයිකාබනේට් නිපදවීම නිසා ද්‍රාවණයේ කිරිපැහැය නැතිව යයි නිපදවීම නිසා ද්‍රාවණයේ කිරිපැහැය නැතිව යයි ද්‍රාවණයේ කිරිපැහැය නැතිව යයි හරි එනම් ද්‍රාවණයේ කිරිපැහැ වුණා ද්‍රාවණයේ කිරිපැහැ නැති වෙලා ගියා හරි තවදුරටත් කාබන් ඩයොක්සයිඩ් ලබා දුන්නාම එතකොට ඔයාලට 6 වසරේ ඉඳියානම් 6 වසරේ ඉස්කෝලේ ගියානම් මතක ඇතියෝ හරි කියන්නේ 6 වසරේදී අපි කරලා බලන පරීක්ෂණයක් හරි ලොකු දෙයක් නෙවෙයි චූටි දෙයක් ඔයාලට ගෙදරදීත් අවරණ හුන් දෙන හදා ගන්න පුළුවන් ඔයාලට පිමින්න තියෙන්නේ කාබන් ඩයොක්සයිඩ් දෙන්නේ අපි පිඹලා ප්‍රශ්වාස වාතයේ කාබන් ඩයොක්සයිඩ් තියෙන එතකොට ප්‍රශ්වාස වාතයේ කාබන් ඩයොක්සයිඩ් අඩංගුව අඳුර ගන්න තමයි අපි මේ පරීක්ෂණය ආයේදී කරන්නේ හරි අවසාන මාතෘකාව පාඩමේ අවසානයේ සනිටුහන් කරන්න යන්නේ නේද අවසාන මාතෘකාව කියන පුතේ කාබන් ඩයොක්සයිඩ් වල භාවිත කාබන් ඩයොක්සයිඩ් වල භාවිත කාබන් ඩයොක්සයිඩ් වල භාවිත පළවෙනි තරුව දාන්න එනම් පළවෙනි තරුව දාලා යන්න දහන අපෝෂකයක් නිසා පෝෂකයක් කිම නෙමෙයි දහන අපෝෂකයක් නිසා ගිනි නිවන උපකරණවල භාවිත කරයි දහන අපෝෂකයක් නිසා ගිනි නිවන උපකරණවල භාවිත කරයි ඊළඟට තරුවක් දාලා යන්න කාබන් ඩයොක්සයිඩ් ජලයේ දියවුවිට කාබොනික් අම්ලය හරි වරන් විතර දාගන්න මේ කාබොනික් අම්ලය සූත්‍රය කාබොනික් අම්ලය සෑදේ එනවා ඔයාලා දන්නවා අම්ලයක් හැදුණා කියන්නේ ඇඹුල් රහයි හරිද හොඳයිනේ ඇඹුල් රහ ගන්න අම්ලය යොදන්න නැතුව ඇඹුල් රහ ගන්න ක්‍රමයක් තියෙනවා නම් ලේසියෙන්ම ස්වභාවිකවම කියන්නේ ස්වභාවික දේවල් පාවිච්චි කරලා එතකොට පරිසරයේ තියෙනවා කාබන් ඩයොක්සයිඩ් ඕක අලවන් කරනවා ජලයේ දිනනවා කාබොනික් අම්ලය හැදෙනවා තිතත් තිබ්බා එම නිසා සෝඩා සහ
සිසිල් බීම නිපදවීමේදී නැත්නම් සිසිල් බීම නිෂ්පාදනයේදී සෝඩා සහ සිසිල් බීම නිෂ්පාදනයේදී කාබන් ඩයොක්සයිඩ් භාවිත කරයි. සෝඩා සහ සිසිල් බීම නිෂ්පාදනයේදී කාබන් ඩයොක්සයිඩ් භාවිත කරයි. එතකොට පුතේ සෝඩා බෝතලේ කැඩුවා වගේ කියන්නේ මොකද වෙන්නේ? සෝඩා බෝතලේ කඩලා තිබ්බට පස්සේ සෝඩා ටික අඩු වෙනවා. අයියේ. ඒක දිය කරලා තියෙන්නේ කාබන් ඩයොක්සයිඩ්. එතකොට කාබන් ඩයොක්සයිඩ් ටික වාෂ් කරලා යනවා පුතේ. වතුර විතරක් ඉතුරු වෙනවා සෝඩා බෝතලේ. ඊට පස්සේ අනෙක් බීම වලත් ඈ ඔය පැන්ටාරි මොනවාරි ඔය කියන එක නම් වලින්නේ අපි කියන්නේ. එතකොට ඒවත් අරන් නේද? අර හොලවල හොලවල කැඩුවොත් තිබ්බ තක් ගාලා උතුරලා යනවා. හේතුව ඒකේ දිය කරලා තියෙන කාබන් ඩයොක්සයිඩ් ටික තමයි ඒ උතුරලා යන්නේ. හරි. ඔක ඒ නිසා තමයි අර හොලවල හොලවල ගණන් නැත්තේ. ඊට පස්සේ තව ඒක බිව්වට පස්සෙත් අපිට ආපහු අර එන්නේ නැහයි ඒන්නේත් ඒ තිබ්බ කාබන් ඩයොක්සයිඩ් දිය කරලා තිබෙනවා. අපි බොන ඒ සිසිල් බීම වල අපි වල කාබනීකృత බීම වර්ග කියලා කියන්නේ කාබනේටඩ් ඩ්‍රින්ක් කියලානේ කියන්නේ. ඒ වගේ පුතේ බීම වලට වඩා තියෙන්නේ ඇත්තටම කාබන් ඩයොක්සයිඩ්. හරි. එහෙනම් අර පරිමාව වැඩි කරලා තියෙන්නේත් ඒ වගේ. එතකොට පරිමාව වැඩි කරන්නම නෙමෙයි ඒක දාන්නේ කියලා අර කාබොනික් ආම්ලය හැදෙන නිසා රසයකුත් එනවා පොඩි ආම්ලික රසයක්. ඒ නිසා පාවිච්චි කරනවා. හරි. කොමරි පාවිච්චි කරලා තියෙනවා. තුන්වෙනි තරව නිපදවීමට භාවිත කරයි. නිපදවීමට භාවිත කරයි. වියලි අයිස් නිපදවීමට භාවිත කරයි. හරි දැන් ඔයාලා දන්නවද වියලි අයිස් කියන්නේ මොනවද කියලා? හරිද? දන්නව උනත් කමක් නැහැ. නැති උනත් කමක් නැහැ. මං කියන්න වියලි අයිස් කියන්නේ මොනවද කියලා. පුතේ දැන් අපි දන්නවනේ දැන් විවිධ වායුන් අපිට පුළුවන් ශීතකරණ පාවිච්චි කරලා ශීත කරන්න පුළුවන් රත් කරන්න පුළුවන්. හරි. එතකොට දැන් අපි ජලය ගමුකෝ අපිට හැට පේන දෙයක් නේ හොඳට. හරි. ජලය ගත්තොත් ජලයේ සෙල්සියස් අංශක බිඳුවට වඩා සිසිල් කරොත් එහෙම. එතකොට එයා ඝන වෙනවා. අයිස් කියලා අපි කියනවා. ඊට පස්සේ සෙල්සියස් අංශක බිඳුවෙන් පස්සේ එයා ද්‍රව වෙනවා අපි ජලය කියලා කියනවා. එයා සෙල්සියස් අංශක 100 පැනට පස්සේ වාෂ්ප වෙනවා අපි ඒවට ජල වාෂ්ප කියලා කියනවා. එහෙනම් ජලයේ භෞතික අවස්ථානේ වගේ අපිට වායුවුනුත් පුළුවන් ඝන කරන්න අවශ්‍ය නම් රත් කළා නෙමෙයි සිසිල් කළා. හරි. ඒ වගේ කාබන් ඩයොක්සයිඩ් වායුව ඝන තත්ත්වයට පත් කරාට පස්සේ අපි ඒකට කියනවා වියලි අයිස් කියලා. හරි. වරහන්තු ලියාගන්න නිසා වරහන්තු ලියාගන්න. සෙල්සියස් අංශක ඍණ 77 දී ඈ දැන් සිංහලෙන් ඔක සෙල්සියස් අංශක ඍණ 77 නෙමෙයි මේ විදියට ලියන්න ලේසි වරන්නේ. සෙල්සියස් අංශක ඍණ 77 දී සෙල්සියස් අංශක ඍණ 77 දී කාබන් ඩයොක්සයිඩ් ඝන වේ. කාබන් ඩයොක්සයිඩ් ඝන වේ නැත්නම් ඝන තත්ත්වයට පත් වේ. හරි. සෙල්සියස් අංශක ඍණ 77 දී කාබන් ඩයොක්සයිඩ් ඝන තත්ත්වයට පත් වේ. මේවා වියලි අයිස් ලෙස හඳුන්වයි. වරහන වහන්න. මේවා වියලි අයිස් ලෙස හඳුන්වයි. ආ අවශ්‍ය නැහැ ඉස්සරහින් තව ලියාගන්න. ඒකටම මේ VLAIs අධිශීතකාරකයක් ලෙස පාවිච්චි කරනවා කියලා. අධිශීතකාරකයක් කියන්නේ අර මොනවාරි අධික වශයෙන් සෙල්සියස් අංශක 74 වගේ කූල් කරන්න අවශ්‍ය නොත් මේ VLAIs දැම්මට පස්සේ ඒකේ ඒ VLAIs ටික නේද? එයා ඍණ සෙල්සියස් 77ට පත් වෙලා කියන්නේ ආ ලොකු තාප ප්‍රමාණයක් අයින් කළා දැල්ල තියෙන්නේ. එහෙනම් එයාට පුළුවන් අර අනිත් දේවල් වලින් තාපේ උරා ගන්න. එතකොට ටක් ගාලා එයත් එක තියෙන දේ කූල් වෙලා. හරි. ඒක තමයි කතන්දරේ. හරි. ඔයාලට පැහැදිලිද තියෙන්නේ? කියන්නේ අර කරන්නේ පුතේ ඍණ 77ක තියෙන දෙයක් නේද මේ VLAIs කියන්නේ. අපිට අවශ්‍ය වෙන මොන හරි දෙයක් ටක් ගාලා ක්ෂණික අධිශීතක කාරකයක් නැත්නම් අධික සීතලකට පත් කරන්න අපි ගෙනිහිලා දානවා VLAIs දෙන්න. හරිද? මොකක් හරි උපහාර ඒ කියන්නේ අතුරට දාලා VLAIs දානවා ටක් ගාලා. ඒතර පුතේ VLAIs කියන්නේ උෂ්ණත්වය අඩු දෙයක් නේ. කියන්නේ යගේ තාපයත් අඩු යාගේ ගබඩා වෙලා තියෙන තාප ප්‍රමාණය වැඩි නම් උෂ්ණත්වය වැඩි වෙන්නේ. එහෙනම් අඩුයි නම් එයාට වඩා තාපය වැඩිපුර තියෙන වස්තුවක් එක තිබ්බොත් ඒ වස්තුවෙන් තාපය උරා ගන්නවා. අපි අර කිව්වේ තාප සමතුලිතතාවයට පත් වෙනවා කියලා. එහෙනම්
ටක් දාලා අර තියෙන වස්තුවෙන් මොනවාගේ හරි තියෙන දෙන් තාපේ උරාගෙන 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 එයා සීතල වෙනවා. හරි තමයි අධි ශීතකාරකයක් වට මේ ලෙස පාවිච්චි කරනවා කියන්නේ. අවසාන දරු දාල යන්න. යකඩ නිස්සාරණයේදී අවශ්‍ය යකඩ නිස්සාරණයේදී අවශ්‍ය ඔක්සි හාරකය මම කියන කාරණේ පැහැදිලිවට ලැබුණ නැත්නම් මේ බෝඩ් එක බලන්න. ඔක්සි හාරකය ඔක්සි කාරකය නෙමෙයි ඔක්සි හාරකය. යකඩ නිස්පාදනයේදී අවශ්‍ය ඔක්සි හාරකය වන कार्बन मोनोक्साइड निपदवीमट भावित कराय कार्बन मोनोक्साइड निपदवीमट भावित कराय कार्बन मोनोक्साइड निपदवीमट भावित कराय ऐना ऑक्सीहार के लिए से पाविच्च करना कार्बन मोनोक्साइड निपदवन्न पाविच्च करना तो कोट आल्ट मत कहती कोबदे गुणे केला कोक के तमाई कलवन करेने तो कोट कार्बन डाइऑक्साइड तिबुना कार्बन मोनोक्साइड कार्बन मोनोक्साइड हरे मित्र कार्बन इकाई मित्र कार्बन इकाई दिखाई दिखा हरे दिखा मेन मेक तम उन्नी कार्बन මේ ඔක්සිහාරක මේ යකඩ නිෂ්පාදනයේ ඔක්සිහාරක විදිහට පාවිච්චි කරන කාබන් මොනොක්සයිඩ් මේක නිපදවන්න මෙයව පාවිච්චි කරා කාබන් ඩයොක්සයිඩ් පාවිච්චි කරන අමුද්‍රව්‍යයක් විදිහට. එතකොට කෝක් එක තමයි කලවම් කරේ. ඊට පස්සේ තමයි කාබන් ඩයොක්සයිඩ් හැදුනේ. එතකොට ඕක තමයි කතන්දරේ. උතනින් ওই පාඩම ඉවරයි. තිතක් නිමි. නේ. එතකොට මේ ඔයාලා නේද පන්තියට සහභාගී වෙන්න එක වැදගත්. හරි. කියන්නේ මම උගන්වන. මට ඔලු ගන්න වැඩක් නැහැ කියලා මං හැමදාම කියනවානේ. මං උගන්වනවා. එතකොට එන කට්ටියට එහෙමයි නොවන කට්ටියට එහෙමයි හැබැයි මම එයාලට කතා කරන්න වෙනවා හෙට ඈ කියන්නේ අර ප්‍රශ්නයක් නැත්තේ ඒ කියන්නේ එස්කියුස් එකක් තියෙන්නේ තරෝටයි නතර්ෂ්ටයි විතර. ඒ දෙන්නට සිග්නල් නැහැ. නෑනේ අතරම දන්න ඕනේ මම. හරි අනිත් කට්ටියට එහෙම නැහැ. එහෙම ප්‍රශ්න නැහැ ඈ. දැන් අපේ කාටද මේ කවේෂි එහෙම නේද? උමනාවක් තියෙනවා නම් නේ. ඊයේ කියන මොකද්ද WhatsApp එකට මොකක්ද වෙලාද? හරිද? WhatsApp එකට නෙවෙයි මොකකට මොකක් වුණත් ඔයාලට මම කියලා තියෙන පුතේ බදාදායි බ්‍රහස්පතින්ද රෑ 8 ඉඳන් 10 වෙනකම් පන්ති තියෙනවා. ඒක නියතයක් නේද? ඈ වෙනස් වෙන්නේ නැති එකක්. සමහරක් වෙලාවට නොතිබ්බොත් මිසක්කා නැත්තම් තියෙන දවස් දෙකක්. ඒ කියන්නේ නොතිබ්බ දවස් දෙකක් නෙවෙයි තියෙන දවස් දෙකක් අනිවාර්යෙන්ම. බදාදායි බ්‍රහස්පතින්ද දැන් බදාදා කරන්න ඕනේ නැහැ. ඒ නිසා තමයි අද කරේ. හරි. එතකොට ඒ දවස් වලට ඉතින් වෙන පන්ති දාද්දුවත් ඔයාලට කියන්න පුළුවන්. ඈ පන්ති තියෙනවා නේද? කලින් දවස් පන්ති යන්නේ. ඊට පස්සේ අපි අමතර දවසක් දැම්මොත් නම් අහලා දාන්නේ කියන්නේ ඔයාලා අද කවුරුත් මට කිව්වේ නැහැ මොකුත් වෙන පන්ති තියෙනවා කියලා. එහෙම කිව්වනම් මම පන්ති තියන්නේ නැහැ එක්කෙනෙක් කිව්වත් එහෙමයි. හරි. 10 දෙනෙක් මේ කියන්නේ ඉන්න ඔක්කොම කියන්න ඕනේ එක්කෙනෙක් කිව්වත් එච්චරයි. හරි. එතකොට ඒ නිසා මේ නේද මේ උගන්නනවා සහභාගී වෙන්න ඉගෙන ගන්න ප්‍රතිඵල ගන්න පුළුවන්. එහෙමයි. නිකන් අහගෙන ඉඳලත් බෑ. හරි. මේව තේරුම් ගන්න ඕනි. සහ මේ තියරි විභාගයේට තව කල් තියෙනවා. විභාගේ ලඟ වෙන්න කොට විභාගයට මාසයක් එකමාරක් තියලා අපි කියන්නේ මේ පාඩම් ටික පේපර් ටික ඊට කලින් කරලා ඉවර කරනවා. හරිද? පළවෙනි කියන්නේ අපේ 10 11 වෙනි දෙකේ තියෙන පාඩම් 35ට වෙන වෙන ප්‍රශ්න පත්‍ර ටික කලින් කරලා ඉවර කරනවා. ඊට පස්සේ අපි ඕල් වලට අවශ්‍ය කරන අනුමාන ප්‍රශ්න පත්‍ර කියලා මම ඒවට කියන්නේ. මම අනුමාන කරන්නේ නැහැ. හරිද? සාස්ත්‍රකාරයෝ නෙමෙයිනේ. අපි අනිවාර්යෙන් එනවා ප්‍රශ්න. අපි කියන්නේ ඒවලු. හරිද? කියන්නේ අනුමාන නෙමෙයි අපි කියන්නේ ඒ වගේ ගොඩක් ඒවා එනවා. කලිනුත් ඇවිල්ලා තියෙනවා කලින් අවුරුද්ද. හරි. එතකොට මේ නිසා ඒ වගේ ප්‍රශ්න පත්‍ර ටිකක් කතා කරනවා. සහ අපි අපව පරණ දේවල් පුනරීක්ෂණය කරනවා. හරි. ඔරිය කරගන්න. ඒ නිසා ඒ ටිකේ කාලය ඇති මාසෙෙන්න වැඩ කරන්න දැනුත් නේද දැන් හිට දැන් ওই අරෝෂ එහෙමනම් ඉද්දක් නේ නේද වැඩිපුරම නිදා ගන්නවා කියන්නේ උදේ වෙන එළි වෙනක. හරි කමක් නැහැ. ඉඳලා ඉట్లా නේද? නැහැ කමක් නැහැ මුදේ වෙනකොට පාඩම් කරන්න. මාසෙට වැඩ කරන්න එහෙනම් පන්ති ඉවර කරන්න හදන්නේ. අපි අද පන්තිය එක දිගටම කරගෙන ගියා. ගොඩක් දේවල් ඉගෙන ගත්තා. වායු පිළියෙල කිරීම ගැන ආපහු පොඩ්ඩක් පතකා වර්ජනයක් කරන්න වායු වර්ග තුනක් පිළියෙල කරන හැටි ඉගෙන ගත්තා. හයිඩ්‍රජන්, ඔක්සිජන් සහ කාබන් ඩයොක්සයිඩ් ඒ තුනම නිපදෙව්වේ වාතයේ මොන කුරු ස්ථාපනයෙන්ද ඔයාලට මතක ඇති ඈ මොන කුරු ස්ථාපනයෙන්ද නිපදෙව්වේ එකතු කරගත්තේ වෙයිටින් මතක නැද්ද කට්ටියටද ආ යටිකුරු වාතයේ යටිකුරු ස්ථාපනයෙන් තමයි එකතු කරගත්තේ හරි වාතය යටිකුරු ස්ථාපනයෙන් තමයි මේ තුනම එකතු කරගත්තේ මේ පරීක්ෂණ තුනේම සමානකම එක ඊට පස්සේ තව සමානකමක් තිබ්බා දකුණු පැත්තේ පරීක්ෂණයේ දකුණු පැත්තේ තිබ්බ මොකක්ද වායු සංග්‍රහණ මංචය සහ වායු සරව සහ ද්‍රෝණිකාව සහ විසර්ජන
නලේ කියන ওই ටික ඔක්කොම හැම පරීක්ෂණෙම තිබ්බා වම් පැත්ත තමයි පොඩ්ඩක් වෙනස් වුනේ එතකොට ඔක්සිජන් හදා ගන්න නම් අපි පාවිච්චි කරේ සින්ක් හරි මැග්නීසියම් හරි බොක් හරි වගේ ලෝහයක් එක්කලා හයිඩ්‍රොක්ලොරික් අම්ලය ඊට පස්සේ අපි ඔක්සිජන් හදා ගන්න මේ මොනවාද හයිඩ්‍රජන් හදා ගන්න හරිද ඔක්සිජන් හදා ගන්න ක්‍රම හතරක් ඉගෙන ගත්තා පොටෑසියම් පර්මැංගනේට් රත් කළා ඊට පස්සේ පොටෑසියම් නයිට්‍රේට් රත් කළා ඊට පස්සේ මොනවාද H2O2 මොනවාද හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් රත් කළා ඊට පස්සේ පොටෑසියම් ක්ලෝරේට් රත් කළා හරි ඒ ටික ඒ හතරෙන් අපි පොටෑසියම් පර්මැංගනේට් රත් කළා මේ කරන එක තමයි අපි හරි සිග්නල් ඇති වුණාද දන්නේ හරි අපි ලියාගත්තේ පොතේ ඇඳගත්තේ ඊට පස්සේ අවසාන වශයෙන් අපි පරීක්ෂණයක් විදිහට කරා කාබන් ඩයොක්සයිඩ් ඉපදීම ඒකදී අපි හුණු ගල් එක්කලා එහෙම නැත්නම් කැල්සියම් කාබනේට් එක්කලා හයිඩ්‍රොක්ලොරික් අම්ලේ ප්‍රතික්‍රියා කෙරෙව්වා ඒකෙදී තමයි කාබන් ඩයොක්සයිඩ් හැදුනේ කාබන් ඩයොක්සයිඩ් කිරිපැහැ ගන්න වෙන හැටි ලියාගත්තා කිරිපැහැ ගන්නවාට පස්සේ තවදුරටත් කාබන් ඩයොක්සයිඩ් එකතු කරොත් එයාගේ කිරිපැහැ නැති වෙලා යනවා කියලා ගත්තා ඔය ටික තමයි අපි අද සාකච්ඡා කරේ මේ පාඩම මුලින්දන් ගත්තොත් මේ පාඩමේ තියෙන පුතේ මේ රසායනික නේද ප්‍රතික්‍රියා පිළිබඳවම තමයි මේ පාඩමේ තියෙන්නේ මේකේ රසායනික ප්‍රතික්‍රියා ගැන අපිට අවශ්‍ය කරන සම්පූර්ණ දැනීම දැනුම මේ පාඩමේදී හම්බෙනවා පදාර්ථ වෙනස් වීම මේ පාඩමේ නම් එතකොට මේකෙදී අපි සක්‍රියතා ශ්‍රේණිය ගැන ඉගෙන ගන්නවා ප්‍රතික්‍රියා වර්ග හතරක් ගැන ඉගෙන ගන්නවා සංයෝජන වියෝජන ඒක විස්ථාපන ද්විත්ව විස්ථාපන කියලා ඔය වගේ සුළු සුළු කාරණා ටිකක් තමයි මේකෙදී ඉගෙන ගන්න. තව විපර්යාස වර්ග දෙකක් ඉගෙන ගත්තා රසායනික සහ භෞතික කියලා. එතකොට ඔය විදිහට. එහෙනම් ඔය ටික හොඳට පාඩම් කරන්න හොඳට මතක තියාගන්න හොඳට හිතර ගන්න මේ පාඩමේ නම් මේ පාඩමේ ප්‍රශ්න තියෙන විදිහක් නෑ තාම. හරි 10 වසරේ පාඩම. හරි ලේසි පාඩමක්. ඔය වගේ අපි මේ වගේ සති දැන් මේ පාඩම වල ගොඩාක් කල් ගත්ත වැඩියක්. හේතුව අපිට පාත්‍ති කරගන්න උන්නේ නැණ එක දිගට. හැබැයි මෙහෙම නැතුව අපි හැම සතියකම දවස් දෙකයිනේ. කියන්නේ බදාදා දවස් වෙන දවස් වල මම පාඩම ඉවර කරලා ඉක්මනට තව පාඩම් හතරක් පහක් තියෙන 10. ඔය පාඩම් ටික අපහු මතක් කරලා දාන්න. හරි මතක් කරලා දෙන්නම් ඔයාලට. දැන් නෝට් ලොකුවට ලියන නෝට් දෙමෙන්නේ. චුටි පොයින්ට්ස් විදියට අත්‍යවශ්‍යම දේවල් ලියාගත්තේ. ඒ විදිහට වැඩ කරන්න. පාඩම් කරද්දී ප්‍රශ්නාවත් අහන්න ජීවිතේට ඔයාල කරන්න දෙයක් හැබැයි නේද මැසේජ් එකක් දාලා ප්‍රශ්නයක් කවදාවත් දේසින් කලාතුරකින් අහන මොකක් හරි එතෙම ඉන්නේ හරි කමක් නැහැ ඒක මට ලේසි හරි එහෙනම් එච්චරයි කියලා තියෙන පුතේ හොඳයි අපි පන්ති ඉවර කරමු ගුඩ් නයිට් බයි